ආයුබෝවන් වෙන්දා මේ වෙලාවට සොඳුරු ආඥාව මේ අන්ධහරය නිකුත් කරන්නේ වසන්ත දුක්ගන්නාරම මහත්තයා පොඩි අපහසුතාවයක් වෙලා එතුමා මේ වෙනකොට රෝහල් ගත වෙලා ඉන්නවා යට කරන්න බැරි වැඩක් කරන්න ගිහිල්ලා ඒ නිසා එයාට බැරි වැඩේ කරන්න මටත් බැරි වැඩක් පැවරුවා අද දවසේ මේ වැඩසටහන හැමදාම නාට්‍යකරුවන් සහ සෞර්ධීන් එකතු වෙන මේ හෝරා දෙක ගත කරන්න ඔබත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අදත් අපි ආරම්භ කරන්න හදනවා වෙන්ද වගේම බොහොම සොඳුරු වැඩසටහන සොඳුරු ආඥාව. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබ බොහොම හොඳින් දන්න ලීලේ කිව්වම තමයි හැමෝම දන්නේ. සමන් හේමරත්නත් එක්ක තමයි අද අපි කතා කරන්නේ ඔහු වෙනුවෙන් තමයි අද සොඳුරු ආඥාව මේ අඳුරේ නිකුත් කරන්නේ. සමනුත් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක මේ අවස්ථාවේ වාඩි වෙලා. අද වසන්ත දුක්ගන්නාරාල මහත්තයා නැහැ. ඒ වැඩේ ඔන්න මට පැවරුණා. කැමතිද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ කරන්න දෙයක්වත් නැහැ. වෙච්ච දේ එකයි. සමන් එක්ක අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මං හිතනවා ඔබ බොහොම සතුටු වේවි. මොහු ගැන කතා කරන්න මොකද නිතර අපි කතා නොකරන අය එක්ක අපිට කතා කරන්න ලැබිච්ච එක ගැන. සමන් නිතර වැඩසටහන් වලට එන කෙනෙක් නෙමෙයි. එයා වෙන විදිහකට ජීවිතේ ගෙනියන කෙනෙක්. ඒ නිසා අපි හිතුවා සමන්ගෙන් ආරම්භ කරන්න සමන් ආයුබෝවන් ඉස්සෙල්ලා. සමන් අපිට කියන්න ඔයාගේ අපි දකින්නේ මට මතකයි සමන් 98 අවුරුද්දේ. මම විද්‍යාංශයෙන් උසස් පෙළ කරලා ඉවර වෙලා ඉන්න කාලේ අපේ ගමට ඒ කියන්නේ එරමිනියායට හදිසි විවෘත වීති නාට්‍ය කණ්ඩායමේ කට්ටිය පැමිණෙනවා. නිහාල් සුරංජිත් මහත්මයා, දීපානි සිල්ව මහත්මිය මේගොල්ලෝ සමග ඔබත් පැමිණෙනවා. පොඩි වැඩමුළුවක් කරා දවස් දෙක. වැඩමුළුව අවසානයේ හම්බන්තොට මහානාග ශාලාවේදී වීති නාට්‍යයක් පෙන්වුවා කාන්තා දිනය වෙනුවෙන්. ඒ තමයි මම රංගනයට ඉදිරිපත් වුණු මගේ පළවෙනි අත්දැකීම. ඉතින් පළවෙනි අත්දැකීමේ ඉඳපු මට අධ්‍යාපනය ලබා දුන්න ගාමිණී හත්තෙට්ටුවගේ මහත්තයා මතක් කරන්න ඕන මේ මොහොතේ බොහොම ආදරෙන්. එයා තමයි මේ නාට්‍ය කලාවට මාව උනන්දු කළේ. ඊළඟට ඔබ ඉන්නවා මගේ පැරණිම සගයා හැටියට කියන්න පුළුවන්, මගේ ගුරුවරයා හැටියට කියන්න පුළුවන්. නිහාල් සුරංජිත් මහත්මයා, දීපානිය කියලා මේගොල්ලෝ හැමෝම ඇවිල්ලා මගේ ජීවිතයේ පළවෙනි රංගන මේ මං කියන්නේ ප්‍රසිද්ධ කලාව තුළ පළවෙනි අත්දැකීමේ ඉඳපු ඔබත් සමග මේ වැඩසටහන කරන්න ලැබිච්ච එක බොහොම සතුටක්. මේ ඉස්සෙල්ලාම කියන්න ඕන මේ මට කීප වතාවක් මේකට ආරාධනා කළා. නමුත් මට එන්න කාලේ තිබුණ නෑ, කට්ටිය සෙට් කරගන්න බැරුව ගියා. කෙසේ හෝ මේක මේ ඉතාම හදිස්සි දාලා ගත්ත ප්‍රෝග්‍රෑම් එකක් කියලා ලැබෙන්නේ ආරාධනා කරපු එක ගැන මම බොහොම ස්තුතියෙන් තියෙනවා. අතරම මගේ වීදි නාට්‍ය ආරම්භය ගත්තාම මම නොයෙක් නොයෙක් අර ගන්ධබ්බ යුගයේ කියලා තියෙන ඒ වගේ නොයෙක් වැඩමුළු වලට සහභාගී වෙන අතරතුර නිමල් චන්සිරි ඒ සහ ප්‍රසන්නජිත් අබේසූරිය මේත් නිමල් චන්සිරි කියන මේක ගිහිල්ලා අපි මම කතා බහ කරනවා. එතකොට ඥාති නෑදෑකමකුත් එක්ක මේ එතකොට නිමල් ඇවිල්ලා මාත් කතා කරන අතරතුර මේ නිමල් නිතරම කියනවා මේ ප්‍රසන්න මේ මූව දාමුක මුට මේ මොකරකමකුත් එන්න අපි වීදි නාට්‍ය කණ්ඩායමට දාමු කියලා. මම ඒ වෙනකොට හැබැයි නාට්‍ය වැඩමුළු හොයාගෙන යනවා එක එක. ඒ කාලේ ලොකු මංකොල්ල වැඩමුළු ප්‍රමාණයක් තිබුණා ලංකාවේ. ඒවලට මම සහභාගී වෙලා තිනවා. ඔය අතරේ නිමල් තන්සේ මාව වීදි නාට්‍යයට ගේනවා. ඊට පස්සේ වීදි නාට්‍යයට ඇවිල්ලා මගේ හැබැයි මෙහෙම මේ රංගපාන්න ආසාවක් තිබුණා සහ චිත්‍ර ඇඳීමේ ආසාවක් තිබුණා. ඉන් එහා දෙයක් තිබුණේ නැහැ. ජනප්‍රියද වෙනවද නැද්ද කියන එක අපි වෙනම කතා කරමු. ඒකට වඩා මේ වීදි නාට්‍යයට ආවා අපිට ඇවිල්ලා සහභාගී වුණා. අවුරුදු 7ක් විතරම වගේ හිටියා මෙලෝඩියක් හම්බුන්නේ නැහැ. එනවා යනවා. අවුරුදු 7කට විතර පස්සේ අපේ වීදි නාට්‍ය තුන පරිවිද්දයක් කරගෙන නාට්‍ය. මේ නාට්‍ය එක දෙපසක් හම් වුණා. මේ මනුස්සිට අයියට පොඩ්ඩක් නිදා ගන්න අරින්න කියලා. ඔච්චර තමයි. ඒක හරි සන්තෝෂයි අවුරුදු 7ක විතර පස්සේ. අපි මාත් එක්ක වැඩමුළුවේ හිටියා. එතකොට සෝවිත් මිත්‍ර සංගමයේ කලේ රොස්පිට ප්‍රදේශේ. මාත් එක්ක හිටියා මම හිතන්නේ 70ක් විතර වගේ. ඒ ප්‍රමාණයෙන් අවසානයේ ඉතුරුනේ මම විතරයි. දැනට මම ඉතින් ඒක නොකඩවා මේ වෙනකන් පැවතුණා. හැබැයි ඒකත් එක්ක
වෙනම ජීවිතේ මට අත්දැකීම් ගොඩක් ලැබුණා. ඒ කියන්නේ අපි මම හිතපු ජීවිතේ නෙමෙයි. ඒක මම අසුරු කරපු පුද්ගල කීප දෙනෙකුත් හිටියා. ඒතකොට මම උතන් ආවට පස්සේ හත්තලුගම සේලා නිමල්ලා අයියලා පරණ සමාජිකයෝ ගොඩාක් හිටියා. ඒගොල්ලන්ගේ අත්දැකීම් ලැබුණා. ඊට අමතරව මගේ අතිජාත මිත්‍රයෙක් හිටියා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්නේ. ඒ තමයි මම වැඩ කරන ආයතනෙ හිටියේ මගේ යාළුවෙක් කියලා ගාමිණී වන්නියාරච්චි කියලා. ඔහු එතකොට ඊට පසු කාලීනව තිලක් නන්දන මහින්ද ප්‍රසාද් මස්සිඹුල මෙහෙම යාළුව පිරිසක් හම්බුණා. ඊට පස්සේ අපි නිතර නිතර වෙන වෙන මාතෘකාවන් ඔස්සේ කතා කරලා මේ ජීවිතේ වෙන වෙන කලාව මොකද්ද කියලා වෙන පැත්තකට හැරුණා. ඒක තමයි ආරම්භය. බොහොම ලස්සනයි. ඒකෙන් ගන්න විශේෂ කැලලකුත් තියෙනවා. ඒක අපි මතක් කළ නැවත කියන්න අවුරුදු හතක් එක දිගට කණ්ඩායම ඉඳලා අවුරුදු හතකට පස්සේ තමයි පළවෙනි දෙබස ලැබුණේ. හැබැයි ඒ කැපකිරීම තමයි අද සමන්ව මේ තැනට ඔසවා තියෙන්නේ. ඉතින් අපිටත් බොහොම ආදරණීයයි ගෞරවණීයයි. මොකද කාලයක් කැපවීමෙන් මේ කරපු කාර්යය බොහොම ගෞරවණීය නිසා. ඔව්. ඒක හැබැයි මෙහෙම එකක් තියෙනවා. එකක් තමයි මේ කණ්ඩායමේ හිටියේ පොඩි මේක මම. අපි පොඩි කොටසක් බලලා මෙමුද සමන්. අපි දිගටම කතා කරන නිසා අපි ඉස්සෙල්ලාම මේ රූකඩේ නාට්‍ය කොටසක් තමයි බලන්න සූදානම් වෙන්නේ. අපි ප්‍රධාන වශයෙන් අපි ITN රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා අපට ඒ චාරිකාවේදී මෙතනට ආරාධනා කිරීම ගැන. විශේෂයෙන් අපි ආවේ වර්තමානයේ. මම හිතන්නේ දැන් කේවුනා අවුරුදු 7ක් වීදි නාට්‍ය කණ්ඩායමේ වර්තමානයේ ප්‍රවීණ වීදි නාට්‍යකරුවෙක් වෙන අපේ සහෝදර සමන් නියමරත්න වෙනුවෙන් තමයි අපි අද ITN රූපවාහිනිය මේ මැදිරියට ඇවිල්ලා අපේ මේ වීදි නාට්‍ය සම්දර්ශනයේ කොටසක් අපි ඉදිරිපත් කරන්නේ. හොඳයි, අපි ප්‍රථම වශයෙන් අපේ රූකඩියෝ නාට්‍යයේ ඉදිරිපත් කරන්නයි දැන් සූදානම් වෙන්නේ. එහි ප්‍රධාන වශයෙන් මේ සංකල්පය ඇවිල්ලා වික්‍රම සෙනවිරත්නගේ සංකල්පය. නමුත් විවිධ නළුලියන් අතින් මේක සංවර්ධනය වෙලා වර්තමාන තත්ත්වයට මම හිතන්නේ සමන් නියමරත්න කියන්නේ ඔහු මේ උගේ ප්‍රවීණත්වයට පත් වුණා වීදි නාට්‍ය තුළ මේ නාට්‍ය රූකඩියෝ නාට්‍ය රඟපෑමෙන් ඔහු සංවර්ධනය කරා විශාල ප්‍රමාණයක් දෙබස් ආදේශනික දෙබස් ආදිය අපි සමන් ගැන ඉදිරියේ කතා කරනවානේ. හොඳයි, අපි එහෙම නාට්‍ය පටන් ගමු. ඇස් දෙකෙන්ද මේවා බලන්නේ, දෙයෝ දීපු කන් දෙකෙන්ද මේවා අහන්නේ, දෙයෝ දීපු ඇස් දෙකෙන්ද මේවා බලන්නේ, දෙයෝ දීපු කන් දෙකෙන්ද මේවා අහන්නේ. අයිය අයියෝ, ඔක්ක බලන්න අපි ආවේ හදට යන්නද, ඔක්ක බලන්න අපි ආවේ හදට යන්නද, නැතුව කුලි ගැහිලා අපි ඉන්නේ පස් පිටන්නද, නැතුව කුලි ගැහිලා අපි මරණ කාමරේ, මේක අපේ අයියල මිනි මරණ කාමරේ. රූකඩයෝ ගෝලයා, 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 ගෝලයා. අනේ මහත්තයා, අපේ ගෝලයා පැත්තට ආවද? අපේ ගෝලයා වල පැත්තට ආවද? හ්ම්, ගෝලයා, මම උඹට ජීවිතයක් කතා කරවද? ගුරුනාන්ද කෙනෙක් ගෝලයට කතා කරපුවාම එකපාර හෙන්න දැනගන්න. යකෝ, ගුරුනාන්ද කෙනෙක් එකපාරක් කතා කරලා සද්ද නැතුව ඉන්න ඕන. ආ, සද්ද නැතුව ඉන්න ඕන. ආ, එතකොට ගෝලයා එනවා. ඔව්, ගෝලයා එනවා. ගෝලයා, මම මේ බට හදිසි මේ වණිවිඩයක් කියලා දිනවා. හදිසි බක් කතා කරනවා. ඔව්. අපිට පණිවිඩේ වෙනවා. මටත් එහෙම පණිවිඩේ එනවා. ඒකට කතා කරපු ගමන් මේ කාලේ එන්න බයයි. ඈ? ඒ කොයි පැත්තට කතා කරලාද කවුද දන්නේ? හිතා ගන්න බෑනේ. ඔයාලා මට මේ ස්වාධීන රූපවාහිනිය බලවැඩයක් කියලා තියෙනවා. මොකද? ස්වාධීන රූපවාහිනිය? ස්වාධීන රූපවාහිනියක් තියෙනවා. ඒ ස්වාධීන කියන්නේ කාලෙන් කාලේ එක ස්වාධීන. ආ, කාලකට ස්වාධීන. කාලකට වෙනවා, කාලකට වෙනවා. හරි හරි, ඒවා ඒවා ඉතින්. ඔවා කියන්නේ කිව්ව කපාදායි යකෝ. මේ අපිට එන්න කියලා තියෙනවා. ඒ රූපවල දන්නවද අපේන්න?
ස්වාධීන රූපවාහිනිය. ඔව්. අපිට රූපකඩ පෙන්නන්න ස්වාධීන රූපවාහිනිය. ඔව්. අපි මොකද දෙයක් ඔය එහෙන්නේ රූපකඩ පෙන්නන්න. ඇයි? එහෙනේ හොඳ හොඳ රූපකඩ තියන්නේ. මොකද ඒ විතර නෙමෙයි. මේ මේ බලන රූපකඩ වලට. ආ ආ. මේ බලන රූපකඩ වලට පෙන්නන්න එපා. ආ. දෙදාස් දහනමේ මගිය නෙමෙයි දෙදාස් විසියකේ මගිය වෙන්නු. දෙදාස් විසියකේ? ඔව්. කමලයික වෙන්නු. ඈ? වෙස්සන්තර ජාතකේ. වෙස්සන්තරේ පයකු. බක ජාතකේ. ඒක ඔක්කොම වෙන්නවා. කාම ජාතකේ. ඈ? කාම ජාතකේ. කාමයක් නැතුව මොන ජාතකයක්ද බල? ඔක සිවන්. ඒක. ආ හරි හරි. කාමයක් වෙහෙද වතුකම් කරව පිටකොටුවේ. ඔව්. හරි හරි. ආ. මේ මේ තියනවා. ඕයා. මේ 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 වෙදෙන් දෙන්න කුඩා වෙනවා. ඔව් ඉතින් දැන්. දැන් දෙදාස් 18 අවසානේ. ඔව්. අපි වැදගත්තනක වැදගත් වැඩ කරන්න යන්නේ නමෝ බුද්ධාය කියලා දකුණු වගල පෙන්නට දාලා වැඩේ පටන් ගමු ගුරුනාන්සේ ඔව් ඔය වැදගත් තැනක වැදගත් වැඩ කරගෙන යන්නේ යන්නේ ඔව් ඔය කෙල් මල් දක්වන තියලා තමයි යකෝ කට්ටිය කෙරෝගෙන කෑ ගහන්නේ. දැන්වත් බය නැතුව තියා වංග කටේ. අම්මේ ගෝලයා මම අහුණා. මම ඉතරෙන් තිබ්බා. මම ඉතරෙන් තිබ්බා මම හිතට හරි අයියත් දැලේ තිබ්බා. මම තිබ්බට ගමන් නැහැ. දකුණට සිග්නල් දාන්න නැතුව හැම අරගන්න නැතුව යමන්. ඕකත් බලපන් මේක මහවර්ධ වර්ණාගේ. ගුරුනාත කතා කළාද? ඔව්. යමන් යමන් ඉක්මනට යන්න ඕනේ නේද? මේ ගුරුනාන්දේ ගෝලයා යමන් ඔන්න බලක් මේක කියව මහමාර්ග වාරිමාර්ගද? මේක වාරිමාර්ගද? මේක අකෝ මේ මහමාර්ග දැන් වාරිමාර්ග වෙලා ඈ ඔය බලන්නද පහල ඇතුලේ වල මැද්දේ ගලක් එතනද ගැව්වා මොහොත හතරට ටිකක් වී කචීනෙත් ඔන්න බලපන් පයිලා මේ වලේ මේ කොහමද? ඔබට අමාරු වෙන්නේ නැහැ නේද? මේක පැත්තේ බලන්න. ඔව්. දෙන්න එක පැත්තේ. ඔන්න ඔබට වයින්ද අමාරු වෙන්නේ නැහැ නේද? මොකද කියලා දන්නවද? ඔව්. උඹ හොඳට පැත්තෙන් පැත්තට බලලා වුරුදු වෙන්නේ ඒකයි. මට වැඩේ ටිකක් අමාරුයි. මට එහෙම වුරුදු නැහැ නේ. නේ නේ. අන්න බලහම් පැනින්න. මේක තමයි අපේ දාන්තක කන්තක අරගෙන බලන පැනින්න. අන්න බලහම් මොකද දැන් කො මේකෙන් පයින්නේ අපි එනවානේ හයිවේ එකේ නේම. අම්මෝ ඔලේ මේ වහන බලන්න. ඈ අහක බලන්න. අනේ තෙරි 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 යකෝ අර බලා. මම හොර බලන්න එපා කිව්වේ ඒක නියෝ. අර බලහා යකෝ මුහුදෙන් එකයි සුද්ධි. මම බලන්න එපා කිව්වනේ උඹට. බලන්න කියන්නේ ඉතල කහදයක් අර ගඩේ නගඩේ නගඩේ අනේ සුද්ධි එන අර බලහන් කන්නේ අම්මේ. කිරි පාට hinaව අර අනේ බලක් වේදයක් උඹ බල වැදගත් දෙයක් දැක්කේ නෑ මොකද්ද වැදගත් මම දැක්කේ නෑ වැල්ලේ සංස්කෘතික තිකෝනේ වරනෝටි ඇ වටේට පොල් චුක් ගහ ආවේ දින්නේ අම්බලන් කොට සාදිස් ගුරුනාන්සේ ලෝක බැංකුවට රට උකස් තියයි පොඩි බැංකුව සුද්ධ කරා ආ සුද්ධයයි ආර දෙන්නේ මයිල් දෙයකින් ප්‍රෝග්‍රෑම් පොස්තරේ හදලෙන් අම්බලංගොඩ සාදිනස් ගුරුනාන්සේ නිදහස් අධ්‍යාපනයේ වනසයි. ආවේදී අම්බලංගොඩ සාදිනස් ගුරුනාන්සේ ප්‍රජාතන්ත්‍රවාදී විකුණයි. නෑ ලකෝ වෙදින පොස්තේ මේ තියෙන්නේ බක් මේ. ආ හත්තවසත් තුලා අපරත්ත කෑවුරා
රාජිනි සුඹට වය ධම්මා සංකාර. අවේදී තාපෝද අම්බලංගර රාජිනි ගෞරවනාන්දේ මහජන දේපල වංචා කළුම් අල්ලා සිරකොට වෛද්‍ය පරීක්ෂණ සභා නිරස්කොට නිදහස් කරා. මේ දෙන්නේ මං කෝටරේ රතනං අසාරය පාලනය විකාරය පිටරත සබාර මෙවුන් සමදන පන්නන්න කාලය. ගෝලම පොස්ට් එක පිට ඉක්ුණා නේද? ආ මේ අම්බලංගර රාජිනි ගෞරවනාන්දේගේ මහා රූකට සම්බන්ධනේ අද උදේ 8ට ITN අපි හම් දුන්නේ නැහැ ඒගොල්ලෝ අපි පරක් වුණොත් ගහගෙන යද්දක සරක් ගහලා ඒගොල්ලෝ කියා කර ගොයා යමන් බබ හැවෙන්න එපා ඒකට නැත්තං ඒකත් ලැහරි උඩ කරලා නැතයි මේ ඔය රූගර පෙන්න දාන්න ගියාම මේ රංගිරාගම හතුරු එහෙම ඉස්සරහට ඇවිල්ලා අම්මා නෑ බබල්ල නෑ නෑ බබල්ල දිහා හරි 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 යමන් යමන් කන්නේ නෑ ආත්තේ අනේ උතුරු සලුව උතුරු නැතුව හොටෝ සලුවක් ඔක දාපන් දකුණු සලුව මේ ඔය දෙකම නැතුව ඔය කාර ගාන කට්ටිය උතුරු දක්නක් කව කරන්න බෑ ඔව් අපි හරි මේ දෙක එකට කවදා හරි කව කරන නඩවලක මේක පරිණාම කරලා අරන් තියමු මොකද මොකද්ද ඔය ඒකද ඒක කොටව තේරෙන්නේ නැද්ද මොකද්ද ඈ මොකද්ද ඒ කොටව තේරෙන්නේ නැද්ද මේක කියන්නේ ඕක මොටෝ ආද හයි මොටෝ කියන්නේ ඔබ නැවතත් සොඳුරු ආඥාව තුලින් අපිට කතා කරන්න සමන් ගැන කතා කරන්න විශේෂම දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. එක්කෙනෙක් තමයි නිමල්ලය. නිමල්ලය තමයි සමන්ව මේ වැඩේට එක්කාසු කරගෙන ආපු කෙනා. ඒකට සමන් ආරම්භෙම කියපු කෙනා. අපි ඇත්ත එකම කතා කළේ මොනේද දීපන්ගේ? බොහොම සතුටුයි අයබෝන් මේ මොකද සමන්ව මේ කණ්ඩායමට එකතු කරගන්න හිතුනේ බොහොම ස්තුතියි මම හිරද මෙහෙමයි සමන් අපිට මුලින්ම හම්බෙන්නේ 1984 මම ඒගාගේ ගෙදරට ගිය වෙලায় මම දැක්කා මේ ලස්සන චිත්‍රයක් ඇඳලා තිබුණා ලස්සන චිත්‍රයක් දැක්කා ඊට පස්සේ අත් එක්කම කතා කළා මේ හරි මොකරි මොකරි වගේම හරි මම මේ බොහොම නිර්මාණශීලී අදහස් තියෙන කෙනෙක් කියලා මට කතා වෙන තේරුණා. බස් මම ප්‍රසංජිත් අබ්බේසුරත් කිව්වා මේ අපි මෙහා කී විදිනාට සම්බන්ධ කරමු. මොකද මෙයාට හොඳ අනාගතයක් තියෙන කියලා මට ඒවිල පේනුණා. හැබැයි ඒ කාර්යය ඊට පස්සේ සම්බන්ධ වුණාට පස්සේ බොහොම මේ නන්දියෙන් කැපවීමම අවුරුදු 7ක් 8ක් බොහොම කැපවීම මේ කාර්යය නියුතු වුණා. ඒ හරහා යට ලැබුණ ලොකු දැනුමක් මේ එයාගේ ඇත්තටම එයා තිබුණා මෙහෙම දේශපාලන විඥානයේ වගේම දේශපාලනය ගැන සම්පූර්ණ මේ වම්මට බාරසහන ප්‍රගතිශීල අදහස් තිබුණා. තේහරා යාට චරිතය දුන්නා මේක යා අමතු විදිහට නිර්මාණය කළා. ඒ උදාහරණයකින් මේ අපේ මේ රූකොඩේ ගත්තොත් ඒ රූකොඩේලා අදහස වික්‍රම සිනරත්ගේ මෙයා ඒකට අලුත්ම අර්ථකථනයක් දුන්නා. දේශපාලන අර්ථකථනයක්. ඒක හරියට ජනප්‍රිය කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකව වැළඳගත්ත මෙයා. ඉතින් ඒහරා මම දැනගත්ත මෙයා බොහොම මේ හොඳ පරිචයක් තිබුණා. ඒ වගේ හොඳ නිර්මාණශීලී හැකියාවක් තිබුණා. ඒක ඇත්ත අද ඔප්පු කරලා තියෙනවා. ඉතින් මට ඒක හරි සන්තෝසයි. ඒව සම්බන්ධ කරපු ශිල්පියෙක් වශයෙන් අනිත් එක තමයි දැන් මෙයාට මේ විරුද්ධ විශ්වවිද්‍යාලයක් වගේ තමයි මේ විදිනාට යාට. එයා මේ තරම් මේ දුර ගමනක් ආවේ ඒ තරම් ලොකු දැනුමක් සම්බාරයෙන් ලැබුණ මේ ශාල පරිසරයක් කරා යා සිනමාව, වේදිකාව, රූපවාහිනිය, ඒ වගේ පාර යාදී අත්මු ලක්ෂ්‍ය වගේ තමයි යා වැඩ කරන්නේ. තියාටින් හරිම ආඩම්බරයි මම යාට සුබ පතනවා තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි දීපාණියක් කියනවා
සමන් එක්ක මේ කලා කටයුත්තේ තියෙන පහසුව සහ එයා ඉගෙන තියෙන දැනුම ඒ පැත්ත පොඩ්ඩක් කතා කරමු. පහසුව සහ අපහසුව. අපහසුව. නෑ. සමන් හරි සුන්දරයි. නිමල් කිව්වා වගේ මම වීදි නාට්‍ය කණ්ඩායමේ ඉන්නකොට පොඩි එකාගේ ඉන්නේ. පොඩි. ඇවිල්ලා ගෙනාවා ගෙනල්ලා. දැනු පොඩි. ඒ කාලේට වැඩිය චුට්ටක් පොඩි. ඊට පස්සේ මේ ගෙනල්ලා දැම්මම ඉතාලම මේ දැක්කම නිකන් එච්චර ලොකු ප්‍රියමනාප ගතියක් නැහැ වගේ ඇවිල්ලා හැමෝම දිහා බැලුවා. මට හොඳට මතකයි නිමල් සර්ට කිව්වා සර් මේ සමන් මෙයා මෙහෙම චිත්‍ර අඳිනවා රම අපේ සර්ගේ හැටියක් තියෙනවා ගෙනල්ලා දාපු හැටිය පොඩ්ඩක් ඈ දිහා බලලා බලමු ඉතින් මේවත් එක්ක යන්න පුළුවන්ද. අපේ සර් දෙන මුලින්ම අවවාදය තමයි මේ වීදි නාට්‍ය කණ්ඩායම කියන එක හරි කර්කශයි. මේක තුල ඉන්නවා නම් ඕගොල්ලෝ මේ දේවල් තියෙන්න ඕන ඕගොල්ලන්ට මේවා පුළුවන් නම් පමණක් මේකේ රැඳෙන්න කියලා එහෙම අදහස දැම්මා. ඒත් ඉතින් මිනිහා ඉන්නවා කටවහගෙන ඉඳලා කණ්ඩායමත් එක්ක එකතු වුණා. ඉතින් ඇත්ත වශයෙන් මේ අවුරුදු 7ක් මුකුත් නැතුව හිටියයි කියන එක මම පිළිගන්නේ නැහැ. ඒක පැහැදිලි කළ යුතුමයි. ආරම්භයේ ඉඳලම අත්තිටගම සර්ගේ වර්ක්ෂොප් එකට සම්බන්ධ වුණා. අපි වීදි නාට්‍ය කණ්ඩායම වර්ක්ෂොප් කරනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් ගොඩක් වෙලාවට කණ්ඩායම් දර්ශන අපි වීදි නාට්‍ය එකේ තියෙන කණ්ඩායම් දර්ශන ගොඩක් ඒවා හරි ලස්සනට හොඳට කරන්න ඕන. ඒ හැම කණ්ඩායමකම අවශ්‍යතාවයන් වලට මේ සමන් ලබා ගත්තා. නමුත් සමන් කියන්නේ සමන්ට චරිතයක් හැටියට චරිතයක් දුන්නේ නැහැ. ඒක ඇත්ත. මමත් ඒ වගේමයි. මං ගැනත් කිව්වත් මමත් අවුරුදු ගාණක් ඉඳලා තමයි එහෙම තමයි සර් දෙන්නේ. එක පාට දෙන්නේ නැහැ. එතකොට සමන්ගේ තියෙන මුඛරිකම ඇත්තටම මුලින්ම දැනගත්තේ කවදද දන්නවද? අපි බලංගොඩ වීදි නාට්‍ය සංදර්ශනයක් කරා බලංගොඩ විශ්වවිද්‍යාලයේ. එතකොට බලංගොඩ පරිසරේ මේ එනකොට අපි රෑ නැවතුණා. අපිට විශ්වවිද්‍යාල නවාතැන් දුන්නා. නවාතැන් දුන්නාම දැන් එකතු වෙලා සින්දු කියනවා. ඉතින් අපි රෑ කාලා බීලා සින්දු කියලා එනකොට එකපාරටම සමන්ට කිව්වා කවුරු හරි කවියක් කියලා. සමන් ඉදිරිපත් වුණාද කියලා මට එච්චර මතක නැහැ. සමන්ට කට. සමන් මං හිතන්නේ මාර විදිය කවි කියන්න ගත්ත හිටවන කවි එතන ඉන්න හැමෝටම. සර්ට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මාර දක්ෂතාවයකින් ඒක මන් දන්නේ නැහැ. ඒ කියව එතකොට සර්ට හරි ජොලියක් ආවා. ජොලියක් කියවල චන්දනට කිව්වා චන්දනත් ලියන ගේ කියලා මරුණේ බලමු මෙයාට දීලා කියලා. ඊට පස්සේ තමයි ඇත්තටම සර්ට පොඩ්ඩක් හිතුණා මේකගේ නිර්මාණ ශෛලීත්වයක් තියෙනවා කියලා. රංගපෑම හදාගත හැකි මෙතන ඔළුව තියෙනවා නම් කියලා. ඊට පස්සේ ඉඳලා මතන හුඟක් වෙලාවට සර් එයාව උපයෝග කරගත්තා. ඉතින් නමුත් ඇත්තටම කියන්න ඕන සමන් ගොඩක් ජනප්‍රිය වුණේ මේ නිමල් චන්ද්‍රි කිව්වා වගේ රූකඩිය නාට්‍යයක එක විදිහට මේව කරලා ඒක දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් වැදගත් නාට්‍යයක් හැටියට ලබා ගන්න පුළුවන් සෑහෙන උපකාරයක් වුණා. මේ සමන්ගේ ඔය මුඛරිකම සහ දැනුම අවබෝධය හැමදේම. ඒකින්ද එක දවසක් අපි ඊට පස්සේ සර්ට සාමාන්‍ය නාට්‍ය සංදර්ශනය කරන්න ගියාම කැරක්ටර් එක තෝරගත්තාම අපිත් එක්ක සාකච්ඡා කරනවා තනි කැමැත්තට කරන්න. ඉතින් අපි මෙයාව දාමුද චන්දන මොකද අපි දාලා බලමු කිව්වා. රිහර්සල් කරලවත් තිබුණ නැහැ. හදිස්සිය දැම්මේ. දැම්ම දවසේ කරා. ඒක හරියටම හරි ගියා. මම හිතන්නේ දෙවෙනි දවසේ තමයි අපි මේ කලඹ කැම්පස් එකේ කරේ. ඒක මම හිතන්නේ මේ 9:05 වැඩසටහනට පෙන්නුවා හදිස්සිය ඇවිල්ලා මේවා කළා. ඒකත් එක්ක මම හිතන්නේ විශාල ඉල්ලුමක් ආවා වීදි නාට්‍යයේ රූකඩිය වලට. ඒකෙන් තමයි මම හිතන්නේ සමන් ගොඩක් ජනතාව අතරට ගියේ. ඒ කියන්නේ ජනප්‍රිය වෙලා ගියේ. ඊට පස්සේ තමයි ඔහුට ටෙලි නාට්‍ය හම්බෙන්න පටන් ගත්තේ. ඒ හැම දෙයක් තුලම මට සමායලම් පොඩි කාලයක් දෙන්න වෙලාව බලලින් බාධාවට සමාවෙන්න ඉතින් කියන්නේ. ඇත්තටම සමන් මේ හරිම මේ අමුතු කෙනෙක්. කියන්නේ මේ වැඩි සමාජයට එළියටම ඇවිල්ලා මූණ දෙන්න ජනප්‍රියතාවය වැළඳගෙන තමන්ගේ සළුවක් හැටියට තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. හැමතිස්සෙම බලන්නේ අපි සිවිල් සමාජයත් එක්ක ඉන්නේ අපේ වැඩ කටයුතු මොකද්ද කියලා. හිතා කර්කශ අවස්ථාවලදී වීදි නාට්‍යයත් එක්ක ඉතාම බැහැල වැඩ කරා. සමහර අවස්ථාවලදී මම පසුබහිනකොට නෑ අපි මේකට යන්න ඕන කියලා. මම හිතන්නේ සමාජයේ අරගල කරපු අසාධාරණවලදී අරගල කරපු හැම තැනකම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කම්කරුවෝ හැම අරගලයකම පාරේදී වීදි නාට්‍ය වෙනුවෙන් පෙනී හිටිය. එහෙනම් හොඳ අදහස් තියෙනවා. ඒ වගේම මේ සමන්ගේ තියෙනවා හරි බයයි ලෙඩ රෝගවලට. සමන් මට මතකයි පොඩි එක අවස්ථාවක් මම කියන සමන්ගේ පරිබාහිර දෙයක්. සමන් මේ තමන් වැඩ කරන තැනදී වැටිලා කකුල කැඩිලා තිබුණා. දැන් මෙතන මේක මේ කකුලේ ඇදේ තියෙනවා පණිනවා නිතරම. මේ
ධනිය පනිනවා. ඉතින් අපි ඕක ගිහින් හිටලා දොස්තර කෙනෙක්ට පෙන්නලා දොස්තරක ඔපරේෂන් කරන්න බෑ 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 කියලා මම දැන සමන් ඇඬුවා බය වෙලා. එච්චර බයයි. ඉතින් ඇත්තට කවුද බය නොවෙන්නේ? නමුත් කොහොම හරි අපි ඔපරේෂන් එක කරා. අනේ සමා වෙන්න අපිට කතා කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරේ කෙටි විරාමයකට ගිහිල්ලා ඉන්නයි සූදානම් වෙන්නේ. මේ සොඳුරු ආඥා අනිච්චා දැපලා ඉන්න ලස්සන පුංචිරාල දැකිටපා පුංචිරාල බලාපල්ලකෝ පුංචිරාල ගෙහුම් බලාපං චූටි මැණිකේ මෙච්චර පරක්කු මොකද කියලා දැන් හවස 6 වෙන්නත් කිට්ටුයි ගිහින් බලාපං මොකෝ පුංචිරාල? චූටි මැණිකේ එනවද? හොඳයි හොඳයි. ඉඳා කාපම් මේ කෙහෙල් ගෙඩිය. මොකද මේ කෙහෙල් ගෙඩිය හංගගත්තේ? මොකද ඒ? මොකක් කිව්වා? ආනේ හරි හරි උඹ හදන්නේ ඔය කෙහෙල් ගෙඩිය චූටි මැණිකේ ආපුවම බෙදාගෙන කන්න නේද? ආ මන් දන්නවා පුංචිරාල උඹ චූටි මැණිකට ගොඩාක් ආදරේ විත්තිය ඇත්තමයි ඕන් මම මේ බොරුවක් මුසාවක් එහෙම නෙමෙයි කියන්නේ උඹ මනුසාත්මික ඉපදිලා හිටියානම් එහෙම ඔය කෙල්ලව මං උඹට කරකාර බන්දලා දෙනවා දෙයියම්පා. අනේ චූටි මැණිකේ නෝ. අද නම් මං හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ පුංචිරාල. හුස්ම ගන්නත් බෑ. මේ දුවට මං බත් බෙදන්නද? එපා අම්මා. මට මහන්සි. තව පොඩ්ඩකින් කන්නම්කෝ. පුංචිරාල අනුඹේ බත් පිඟාන බෙදලා තියෙන්නේ. ඇවිල්ලා කාපන්. මොන හදන්නම බෑ. පුංචිරාල ඕක තියාපන්. අපි පස්සේ කමු. බත් කාලා කමු. පුංචිරාල මේ කරන් තියාපන්. අපි බත් කාලා කමු. පුංචිරාල එහෙනම් මං ඇඳුම් මාරු කරගෙන එන්න. හා. හොඳයි. බොහොම ස්තුතියි අපිට රත්නශීලත් සහයෝගය දැක්වුවා. ඒවත් මතක් කරන්න ඕන. ඉතින් ඒ වගේම පොඩි මතක් කිරීමක් කරන්න ඕන අපේ සොඳුරු ආඥාව ඉරිදා රාත්‍රී 7ට ITN FM තුලින් අහන්නත් පුළුවන් බලන්නත් පුළුවන් වැඩසටහන නාට්‍ය දෙකක් ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්නම් උඩගිය දවස අමල්පි අලහකෝන් මං හිතන්නේ මාතලේ ප්‍රදේශයේ නාට්‍යකරුවේ සොඳුරු ආඥාව තුලින් ඔහුගේ නාට්‍ය ගැන මුලින්ම කතා කරේ කොළඹ ප්‍රදේශයේ රංග ශාලා කීපයක්ම ඔහු වෙනුවෙන් ඉන්පසු වෙන් වුණා. ඉතින් සතුටුයි සොඳුරු ආඥාවට පුළුවන් වීම ගැන නාට්‍ය කලාවට උදව් කරන්න. දෙසැම්බර් 25 වෙනිදා මාවනැල්ල ප්‍රාදේශ සභා ශාලාවේදී 2:30ට සහ 6:30ට වේදිකාගත වෙනවා. උඩගිය දවස බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම චාමික හත්ලාවත්තගේ රජාමං වහලා නාට්‍ය දෙසැම්බර් 28 මීගම් පුරහලේ 2:30ට සහ 6:30ට වේදිකාගත වෙනවා. ආර්.ආර්. සමරකෝන් මහත්මයාගේ කැලණි පාලම
29 වෙනිදා 3:30ට සහ 6:30ට මාදම්පේ සමුපකාර සමිති රංගශාලාවේදී වේදිකාගත වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපේ වසන්ත දුක්ගන්නාරාල මහත්තයා රඟපාපු බාල සමාගම නාට්‍ය දර්ශන කීපයක් අවලංගු කරන්න උනා හදිසි හේතුවා රෝහල් ගතවීම නිසා. ඉතින් 29 වෙනිදාට 23 වෙනිදා දර්ශනය හොරණ තිබුණු දර්ශනය අපිට ජනවාරි 13 වෙනිදා දක්වා කල් ගත් යවන්න සිද්ධ වුණා. ඒක ශ්‍රීපාලි රංගශාලාවේදී ජනවාරි 13 වෙනිදා තමයි වේදිකාගත වෙන්නේ. ඒ වගේම කෝකුක්කෝ නාට්‍ය දෙසැම්බර් 29 3:30ට සහ 6:30ට රම්බුක්කන බණ්ඩාරනායක රංගශාලාවේදී ඒක මං කරපු නාට්‍ය. තව විස්තර තියෙනවා, අපි ඒ ගැන පස්සේ කතා කරමු. අද කතා කරන්න ඕන කෙනෙක් අපිත් එක්ක තවත් සහභාගී වුණා මේ මොහොතේ. මං හිතන්නේ නූතනේ අපේ පරම්පරාවේ බොහොම දක්ෂ කවියෙක්, බොහොම සොඳුරු සිතක් තියෙන කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා, මහින්ද ප්‍රසාද් මස්සිඹුල. අද අපි කතා කරගෙන යන්නේ මේ අපේ හිතවතා, අපේ කලහකාරයා, අපේ විවෘත වීති නාට්‍ය කණ්ඩායමේ අපේ හිතවතා ගැනයි කතා කරන්නේ, සමන් හේමරත්න ගැන. ඔබට කොහොමද හමු වෙන්නේ? මං හිතන්නේ විශේෂයෙන්ම ටෙලි නාට්‍යකරණයේදී තමයි මං හිතන්නේ ඔබට හමු වෙන්නේ. ඒ හා සම්බන්ධව සහ විස්තර ටිකක් අපි කතා කරමු. ඔව් හිර, අර මුලින් ඔබ කිව්වා වගේම මගෙත් ටෙලි නාට්‍ය ජීවිතය ආරම්භය මං හිතන්නේ 2006 වර්ෂයේදී වගේ. මම නිෂ්පාදනංශයේ ඉතාමත් සාමාන්‍ය සේවකෙක් හැටියට ඉස්සෙල්ලම එන්නේ ටෙලි නාට්‍යක වැඩ කරන්න. එතකොට සමන් අතිශය ජනප්‍රිය යුගයේ ඔහු මේ සෙනෙහවන්ත නාට්‍යයෙන් ඉතාමත් ජනප්‍රිය වෙලා, මට මතකයි බණ්ඩාරගම් ප්‍රදේශයේ රූපගත කිරීම තමයි පොලිසියෙන් ගෙන්නනුනා සෙනග පාලනය කරන. ඒතර ලීලසේන බලන්න කියලා සෙනග එනවා මේ අහල ගම්මානවල ඉන්න. ඉතින් මටත් මේක දැන් හරිම මේ ආශ්චර්යයක් වගේ වුණා. ඉතින් මම කවදාවත් හිතුවේ නැහැ එච්චර ජනප්‍රිය කෙනෙක් මගේ හිතවතෙක් බවට පත් වෙයි කියලා. හැබැයි ටික දවසක් යනකොට වැටහෙනවා සමන්ගෙන හරිම වෙනස් කෙනෙක් කියලා. හරිම වෙනස් කෙනෙක්, බොහොම අර දීපාණියක් කලින් කිව්වාගේ බොහොම හොඳ කලාවේ ඉන්න කැමති, පොතපත කියවන්න කැමති. අන්නේ කාරණය නිසා අපි දෙන්න අතර ලොකු සම්බන්ධයක් හිතුණා. පස්සේ මට සමන්ගේ ගෙදර යන්න හම්බ වෙනවා. ගෙදර ගියාම මම දකිනවා ලොකු පොත් කබඩ් එකක් සමන් ගාව තියෙනවා. ඉතාමත් වටිනා පොත් තියෙනවා. ඉතින් මටත් පුදුමයි. ඒ හේතුව නිසාම ඔහුත් මාත් අතර ලොකු බැඳීමක් ඇති වෙනවා මිහිර. එක වර්ගේ කුරුල්ල එකත් ඒවා මට නිකන් කියන්න නිර්මාණ කරේ රංගනයේදී. දැන් ඔබ සහාය අධ්‍යක්ෂකවර වශයෙන් කටයුතු කළා. සමන් බොහොම විශිෂ්ට ගණයේ චරිත කීපයක් ඉදිරිපත් කළා. ඊට පසුව මගේ ප්‍රහසනයට එහා ගියපු බොහොම සංක්‍රීය චරිත කීපයක්. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්, ඇත්තටම සමන් දැන් අපි දෙන්න දිග කාලයක් තුනම ඉඳන් 2000 ඉඳලා අවුරුදු 18ක් විතර අපි දෙන්න එක විදිහටම අපි හිතවත් අපි ගමන් යනවා, වැඩවලට යනවා. ඒ කොහෙදී සමන් ජනප්‍රියයි ලීලසේන විදිහට. කොහෙත් පාරේ දැක්කත් කෑ ගහනවා ලීලේ කියලා මිනිස්සු කෑ ගහනවා. ඒ සමන් තුළ ඉන්නේ වෙන නිර්මාණකරුවෙක්. මට මතකයි දැන් අපි නරඹපු නාට්‍ය පටන් ගද්දි, කකුල් හතර ඉලන්දාරී නාට්‍ය පටන් ගද්දි ඔය රිලවගේ අංග චලන නිරීක්ෂණය කරන්න කියලා සමනුත් මාත් යනවා සත්තුවත් ගිහිල්ලා. අපි දිග කාලයක් ගිහිල්ලා මේ රිලවුන්ගේ ඇසුර ලබනවා. ඔහු නිසා මටත් රිලවුන්ගේ ඇසුර ලබන්න වාසනාව ලැබුණා. මම කියන්නේ ඔහුගේ තියෙන මේ චරිතයකට කැප වෙනවා. මම හිතනවා විහිළු චරිතවලින් පසු පරිබාහිර ඔහු සංකීර්ණ චරිත කරපු හැම අවස්ථාවකම අතිශය සාර්ථකයි කියලා. විශේෂයෙන්ම ගබ්සාව නාට්‍යයේ මම ඉතිරපත් වුණා. ගබ්සාව කතාව ගත්තත් ඒ චරිත දෙකයිනි තියෙන්නේ, දොස්තරවරයා සහ කලලය. ඉතින් ඒකෙදි මම හිතනවා සමන් ඇරෙන්නේ චරිතය කරන්න අපහසුයි කියලා. ලංකාව එකක් තමයි ඔහුගේ බාහිර ස්වරූපය, අනික තමයි ඔහුගේ තියෙන එවැනි චරිතයකට ඔහුගේ තියෙන ඇතුලේ ඔහුගේ තියෙන මේ දස්කම් සහ ඔහුගේ කියවීම කියන කාරණේ. ඒ නිසා මම දකින එක මිහිර අභාග්‍ය සම්පන්න තත්ත්වය තමයි මෙවැනි දැන් විවිධ ස්වරූපවල දැන් බාහිර ස්වරූපයේ විවිධ වුණාම ලෝක මට්ටමෙන් ගත්තම ඒ චරිතාංග නළු හැටියට එන්නේ ඉඩ කඩ තියෙනවා. අපේ සිනමාවෙනත් මුල් යුග වල එහෙම තිබුණා. නමුත් අද අපිට නිකන් ඒකාකාරී රටාවක් තියෙන දැන් සමන් ගත්තොත් එයා විහිළු කාර්යයක් හැටියටම තමයි සලකන්නේ. හැබැයි චරිතාංග නළුවෙකුට තියෙන මේ ලක්ෂණ ඔක්කොම සමන්ට තියෙන, ඒ දැනීම තියෙනවා, ඒ දක්ෂකම තියෙනවා. කටහඬ පාලනය සම්බන්ධයෙන් ගත්තත් ඔහුගේ වේදිකා පරිචය, වීදි නාට්‍ය වලින් ඔහු ලැබු පරිචය, මේ හැම එකක් ඇතුළේ සියලු සුදුසුකම් තිබුණත් මම හිතනවා චරිතාංග නළුවෙක් හැටියට මතුවෙන් තියෙන අපහසුතාවයේ තියෙන ලංකාවේ විවිධ තලවල නිර්මාණ කරන හිඟකම නිසා ඒ අභාග්‍ය ලබන රංගන ශිල්පියෙක් හැටියට මම සමන්ව හඳුන්වන්න කැමතියි. ඔව්, ඔබතුමන් සහභාගී වෙච්ච ටෙලි ඩ්‍රාමාවේ බොහොම ලස්සන චරිතයක් කරා සමන්.
ඔව් මම හිතන්නේ ඔක කියන්නේ ගිරිකුලක නාට්‍යයක ශාන්ති දිසානාගේ නවකතාවක් ලෙස සුදත් රෝහණ අධ්‍යක්ෂණයක මම හිතන සම්මාන ලැබෙන එක තමයි මම කිව්වේ ඔහු බාහිර ගැඹුරු චරිත කරපු හැම අවස්ථාවකම අතිශය සාර්ථකයි ගිරිකුල නාට්‍යයේ අපූර්ව චරිතයක් ඔහුට තිබුණා මේ ඒක ඉතාමත් මනවින් ඔහු ජයගත්ත කියලා මට හිතෙනවා අනිත් චරිත වගේම ලොකු කැපවීමකින් සමන්නේ චරිතය කරා ඔව් අපි තවත් කොටසක් බලලා හිටියනම් හොඳයි කියලා මම හිතන්නේ මේ අපේ කතා බහ යන ගම අපිට ඊළඟට බලන්න පුළුවන් හදන්නම බෑ නාට්‍ය දර්ශනයක් අලුත් උදෑසනක් කිසි වග විවාහයක් නැහැ රාජකාරිය නියලී සිටින නිලධාරියාගෙන හිතන් දෙපා මං අහිංසක පොලිස් කියලා මං හරි දරු පොලිස් රාලාමි අපි කරදරයක වැටිලා මං සැරයක් කිව්වනේ මට කරදර නොකර මෙතනින් වහාම යන්න කියලා මොකද කිව්වේ මම කරදරයක වැටිලා රාලාමි කරදර තමයි ජීවිතයක හැමදාම මේ කරුණා කළා මට කරදර නොදී මෙතන යනවාද? ඉතින් දෙපා මං අහිංසක පොලිස් කියලා මං හරි දරු පොලිස්. ප්‍රසිද්ධ ස්ථානවල නිකරුණේ කාලය ගත කිරීම, නිකරුණේ හැසිරීම බරපතල වරදක්. බරපතල වරදක්. පුදුමෝ. මේ මොකද උනේ මං හිතන්නේ මී මැස් මොරේ හැදුනද කොහෙද රාලාමි රාලාමි හැන්දක් හැන්දක් මේ රාලාමි මේ හැන්ද තද කරලා අල්ලගන්න තුන්නු හැන්ද හොඳට ඕම ඇති ඒකෙන් මං ජීවිතේ අනාගත කරනවා අත්තමයි සර් අම්ම පවු සර් සහතික ඇත්තේ इंद्र कुमार रत्नायक अरे सर ईश्वर दक्ष कोल्ला इंद्र कुमार रत्नायक इंद्र कुमार हर सर दिव्यनी इंद्र कुमार තම්සේ මොකද මෙතන? අද මෙතන ඩියුටි සර්. නෑ නෑ මං ඇව්වේ මං හිතුවා තමුන් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ලොකු මහත්තයන් කෙනෙක් වෙලා ඇති කියලා. අනේ ඔව් සර්. විශ්වවිද්‍යාලෙට යන්න තිබුණා. මට මතකයි සර් ඒ කාලේ සර්ලා අපිට බුදුගුණ අලංකාර කියලා දුන්නේ. කයනම් අසාරය බයනම් භයංකාරය හප්පා සර්. අපි ඒවා හැපිය නොගලා අහගෙන හිටියා අත්තමයි සර් සහතික ඇත්තේ ඒව අවබෝධේ කොච්චරද කියලා කියනවා නම් සර් නිමා කරන්න බෑ සහතික ඇත්තේ සර් හොඳයි අපි ස්තුතිවන්ත වෙනවා ඒ හදන්නම් බෑ නාට්‍ය දර්ශනය තමයි අපි බැලුවේ ඉතින් ඔව් ඒක තමයි ඔව් මම වැඩි මෙතන ඉන්නේ සමන් කියන්නේ මේ මසිබුල කිව්වා වගේ එක විශේෂයකට පමණක් දක්ෂතාවයක් තියෙන කෙනෙක් මේ කලා ශිස්ත්‍රයේ හැම අසෙත් බලක්ෂයි. ඒ කියන්නේ මම හිතන්නේ මේකප් කිරීම වේශ නිරූපණයට මම හිතන්නේ සම්මාන පිට සම්මාන ලැබලා තියෙනවා. රංග මෑමට වැඩි සම්මාන ලැබලා තියෙනවා. මම හිතන්නේ මුල්ම නාට්‍ය ඔහු මේ වේශ නිරූපණය කරපු මුල්ම නාට්‍ය ප්‍රසන්නජිත් අබේසූරියගේ ඒ නාට්‍ය ඔහු විශාල ලොකු සංඛ්‍යාවක් මේකප් කරා විවිධ මේකප් තිබුණ විවිධාකාර වේශ නිරූපණ. ඒකෙන් ඔහුට විශිෂ්ට සම්මානයක් හම්බුණා. හොඳම මේ වේශ නිරූපණ ශිල්පී හැටියට. එවැනි සම්මාන ගණනාවක් දෙන දෙන. ඒ වගේම ඇත්තටම මේ මේ වස්ත්‍රාභරණ පිළිබඳත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ චිත්‍ර ශිල්පියෙන්නේ. ඔව්. ඔව් කාටවත් කියන්නේ නැහැ චිත්‍ර ශිල්පී. අපිත් දැනගත්ත සෑහෙන කාලයකට පස්සේ තමයි චිත්‍ර ශිල්පී කියලා. ඒ වගේම මේ හැම අතින්ම ඇතන දැ ඒක අපේ විදිනාට්‍යට ඇතුල් වෙනකොට ලොකු අවබෝධයක් නැති වුණාට මම හිතන්නේ ඔහු ලොකු පරිචයක් ලැබුවා විදිනාට්‍යයත් එක්ක. ඒකත් එක්ක තමයි ඔහු
එළියට එන්න 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 පටන් ගත්තා. මොකෝ අපි බලහත්කාරයෙන් හැමදේම දෙන්නේ නැහැ නේ විදිනාට. ඊපස්සේ ඔහු පොත් කියවලා යම් යම් අධ්‍යයනයක්, ඒ කියන්නේ කලාව ගැන, මේ වේශ නිරූපණය ගැන විශාල අධ්‍යයනයක්. ඒකෙන්ද සමන් කියන පුද්ගලයා එක විෂයකට පමණක් සීමා වෙලා නැහැ. ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ විශාල වශයෙන් මම මේකට අදාළ නැතු වුණත් මම හිතන්නේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු චරිතයක් රඟපෑව සෙනෙහවන්ත. ඒ කියන්නේ මම හිතන්නේ ITN එකේමයි ගියේ විශාල මේ මෙතුමා කිව්වා වගේ මගේ ගෙදර ඇවිල්ලා. එක දවසක් මගේ ගෙදර ඇවිල්ලා රෑ මාත් එක්ක ගියේ. උදේ පාන්දර ආරංචිය ගිහිල්ලා මුළු ගෙදර ගමම ආවා මගේ ගෙදරට. පිටිපස්සේ දොරෙන් එළියට ඇවිල්ලා තමයි මම කතා කරේ. එවැනි විශාල ජනප්‍රිය නමුත් කවදාවත් ඒක උදුම්මගෙන වැඩ කරේ නැහැ. අදත් අපිත් එක්ක වීදි නාට්‍ය කරන බොහොම ස්තුතියි දීපණියක්ගේ අදහස් දැක්වීම. අපි කෙටි විරාමයක් අරගෙන නැවත හමු වෙමු. මේ සොඳුරු ආඥාව ඔව් ඉරිදා උදේ බලන ඉරිදා හවස 7ට ITN FM තුලින් අහන සොඳුරු ආඥාවෙන් නැවතත් අපි අද කතා කරගෙන හිටියේ අපේ සොඳුරු ආඥාව අඳුරේ අද නිකුත් කරන්නේ සමන් හේමරත්න වෙනුවෙන්. ඒ වෙනුවෙන් කතා කරන්න අපිට දෙන්නේ කැවිලි ඉන්නවා. මම ඉස්සෙල්ලාම නිහල ඇතේ චුට්ටක් කතා කරාට කමක් නැහැ මං හිතන් රුසනේ. කොහොමද මට කියන්න නිකන් සමන් එක්ක මම හිතන්නේ වැඩිම කාලයක් ගුරුන්නාංශේ වෙලා එයා ගෝලයා වෙලා ගත වෙච්ච කාලෙත් එක්ක ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඔව් මෙහෙමයි දැන් මේ ඇත්තම කියනවා නම් සමන් එක්ක ගුරුන්නාංශේ වෙන්න ඉස්සෙල්ලා විවිධ වීදි නාට්‍ය කණ්ඩායම් තමයි සමන් හම්බුනේ මට. ඊටත් කලින් සුවිශාලාපුර නාට්‍ය සුවිසාලාපුර මොකද නිමල් චන්ද්‍රසිරි ගෙනාවා ඒ නාට්‍ය සමන් හිටියා කණ්ඩායම් දර්ශනේ කිසිම දෙපසක් නැති නළුවෙක් හැටියට. ඉතින් මම ගොඩක් වෙලාවට ඒ වෙනකොටත් නාට්‍ය වැඩමුළු කරනවා මම කියනවා ඒක තමයි රංගපාන්න අමාරුම නාට්‍යයක දෙපසක් නැතුව ඉන්න එක කියලා. ඉතින් සමන්ගේ රංගනේ හොඳින් කළා හිඟන්නේ චරිතයක් කරේ. ඊට පස්සේ වීදි නාට්‍ය කණ්ඩායමේ දීපානි කිව්වාගේ අවුරුදු 7ක් හිටියා. නමුත් එයා තව දෙයක් කරා. අපි අතර අපිත් එතකොට විවෘත වීදි නාටක කණ්ඩායම 85 දී මම සම්බන්ධ වුණේ විවෘත වීදි නාටක කණ්ඩායමට. අපි කියනවා පිටපත කියලා. මොකද එයාට නාට්‍යවල සේරම පිටපත් මතකයි. ඒකින්ද හදිසියේවත් නළුවෙක් යම් වීදි නාටක කියන්නේ ඇත්තටම බොහොම නිදහස් රංගයක් තියෙන්නේ. නළු නිළියන්ට ගෙවීමක් නැහැ. ඒකින්ද සර්ගේ ඇවිල්ලා අර ඇත්තටම ගාමිණී හත්තිට්ටු ගම කියන්නේ සොඳුරු ආඥාදායකෙක් වගේ තමයි. එයාගේ බොහොම නිදහස් මේ නළුලියන් තෝරන්නේ. ඉතින් සමහර වෙලාවට සමහර නළුලියෝ එයාගේ විශේෂ ශාරීරික ශක්තියත් විශාල වශයෙන් වැය කරන්න වෙනවනේ රඟපාන්න. ඔව්. ඉතින් ඒනුත් මේ විශේෂ පාසුකම් නැතුව රඟපාන දුෂ්කර කාර්යයක් ඒ කාලේ. ඉතින් නළුව නැති වුණාම එයාට අවස්ථාව හම්බෙන ටක් ගාලා රංගනට. එතකොට තමයි එයාගේ එයාට අපිට හොඳ චාන්ස් එකක් තමයි සමන්ව යොදාගන්න. සමන් වගේ කෙනෙක් කණ්ඩායම ඉන්න මොකද පිටපතක් තියෙනවනේ. පිටපත දැන් මම කිව්වේ එයාට දෙපස් මතකයි ටක් ගාලා එයාව යොදා ගන්න පුළුවන්. ඒක අපිට ගොඩාක් වීදි නාටක කණ්ඩායමේදී ඉවහල් වුණා සමන්ගේ රංගනේ. ඉතින් දෙපස් ටික කියලා ෂේප් එක එදා දවසේ ෂේප් එකක් දාලා ඊට පස්සේ එයාට පුළුවන් වුණා රංගනේ අත්දැකීම කරන්න. ඊළඟට එයාගේ ප්‍රධාන රංගනේ තමයි රූකඩයෝ නාට්‍ය. රූකඩයෝ නාට්‍යයට ප්‍රවිෂ්ට වීමද එයා ඊට කලින් සද්දැක්ම නාට්‍ය සද්දැක්ම නාට්‍යයේ පුතාගේ චරිතය ගැන ඉතා මම හිතා වීදි නාට්‍යයේ තියෙන ප්‍රබලම චරිතයක්. මම හිතා වීදි නාට්‍ය තරනේ සම්මත නාට්‍යයේ තියෙන ප්‍රබලම චරිතයක්. ඒ චරිතේ රංගපාල තමයි රූකඩය ආවේ. නමුත් එයා ජනප්‍රිය වුණේ රූකඩය තුලයි. රූකඩය තමයි එයාට වාසනාව ගෙන ආවේ. සමා වෙන්න අපි නිවුස් බලලා ආයි කතා කරමු. නැගිට්ට වගේ හැඟීමක් දන්නවනේ සර්. ඒ මට දැනෙන්නේ මං සාරුට වෙලෙන් දෙක් වගේ. උඹ
උබලට හැම දෙයක්ම අමතක වෙලා. යස් වන්නා ජිනා කරි. ජිනා උඹ මාරු විදිහට වෙනස් වෙලා නේ. ඒ කකන්නේ. ඒ දවසලම ඉන්දියාවේ කර්ණාටක සංගීත ඉගෙන ගන්න කියලා නේද? කර්ණාටක කර්ණාටක. ඔව් එතකොට දැන් උඹ විශාරදද ඔස්තාරද? නැන්නම් මට නම් පේන්නේ මේක විකාරද වගේ. මං දැන් ඔස්තා සංගීත නෙවෙයි හැබැයි සම්තින් වයින්. මං කර්ණාටක හිටිය මාසෙ. එතනින් පැන්න ගුජරාටෙට. එතනින් බල්කිස්තාන්ට. හින්දු කුෂ් කඳු වැටි හරහ දිග්ගටම මිසරයට. අර ක්‍රියාපත්‍ර ඉතින් මිසරේ. ඊට පස්සේ මං අන්තිමට ලාම් පුඤ්ඤාවෙන් අතර වුණා. ලාම් පුඤ්ඤාව? ඔව් අපි ඇත්තටම බැලුවම හදන්න බෑ තමයි මේ යන විදියට. නවත්තපු තැනින් අවසන් කරමු නේද? ඔව් ඉතිහාසයේ බෑ කියලා බෑ. ඉතිහාසය තුලින්නේ වර්තමානයේ සහ වර්තමානයේ තුලින් අනාගතේ. ඔව්. ඒ ඉතින් අපිත් කතා කරන්නේ මේ සමන්ගේ ඉතිහාසය ගැනනේ. ඔව්. හොඳයි මේ සමන්ගේ ඉතිහාසය මන් නැවැත්වේ සමන්ගේ රංගදරේ කියන රංගදරේ. ඔව්. එයා පිටපත හැටියට එයාට දෙබස් මතකයි. ඒ වගේම එයාගේ මුකරි. ඔව්. මුකරි ශෛලියක් තිබේ. ඒ කියන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ තිබුණ හැකියාව. අනිත් එක තමයි එයාගේ කැපකිරීම. කැපකිරීම කොච්චරක්ද කිව්වොත් මම දීපාන කියපු කතාවක් එක්ක සම්බන්ධ කරලා මේක නවත්තන්නම්. ඔව්. ඒ කියන්නේ මං හිතන්නේ දීපාන කිව්වා එයාගේ කකුල ඔපරේෂන් කරයි කියලා. ඔව්. මම හිතන්නේ ඔක 1988 කාලේ තමයි ඔපරේෂන් කරේ. කරේ. 88 කාලේ ඔපරේෂන් කළා මම හිතන්නේ ඒක භීෂණු ගියා. 89. 89. 89 නොවැම්බර් මාසේ වෙනකොට කොහෙවත් වේදිකා නාට්‍ය නැහැ. වේදි නාට්‍ය ගැන ඉතාව මාස දෙකක් විතර තිබ්බ අපිට වේදි නාට්‍යයක් කරන්න බෑ. මොකද සංවිධායකයොත් අතුරුදහන්. අතුරුදහන්. අතුරුදහන් කරනවා ඉතින් සංවිධානය කරන්නේ නැහනේ. අපි ලයනල් වෙන්ට් එකේ වර්ක්ෂොප් එකක් කර කර හිටියා වේදි නාට්‍ය කණ්ඩායම පවන. ඒකත් අපිව දැම්මා එළියට. ඊට පස්සේ අපි මොකද කරන්න කියලා දවසක් කතා කර කර ඉඳලා අපි බැරිම තැන අපි එක සහෝදරයෙක් කිව්වා අපිට ඇඟේ අමාරුවක් තියෙනවනේ පොඩ්ඩක් වීදි නාට්‍ය කරනකොට. ඉතින් අපි ගිහිල්ලා කරමු ඔකට ප්‍රශ්නයක් නැහැ කොහොම හරි ගාල්ලේ කරමු කියලා අපි ගියා. ගාල්ලේ කරන්න යන්න අපිට මුදල් තිබුණේ නැහැ. එතකොට සමන් ඔපරේෂන් කරලා සමන්ගේ බෙහෙත් ගන්න තිබුණ මුදල් තිබුණා. ආනේ. සමන් කිව්වා මගේ ගාව මුදල් ටිකක් තියෙනවා මං දෙන්නම්. බෙහෙත් ගන්න තියෙන මුදල් පස්සේ හොයාගමු කියලා. ඇත්තටම එදා ගියේ හරියට නොවැම්බර් 25 වෙනිදා 89. ඒ භීෂණ යුගයේ වෙලා අපි අපිට තිබ්බේ බස්සල යන්න කෝච්චිල යන්න විතරයි. අපි සමහර තැන්වල හොරෙන් තමයි ගියේ කෝච්චි. කොටිම ඒ අම පොඩි වියදම හොයාගත්තේ සමන්ගේ බෙහෙත් ගන්න තියෙන සල්ලිවලු. සමනුත් අර කකුල බැරි හිටුණාට මොකද සමනුත් එදා ඒ කණ්ඩායම හිටියයි ගියේ 8 දෙනාත් එක්ක. අන්න ඒකයි මං කිව්වේ එයාගේ කැප කිරීම ගැන. ඔය සියලු කරුණු එක අධ්‍යයනය තමයි නළුවෙකට. ඉතින් අනිත් දේ තමයි සමහර චෝදනා තියෙනවා මං ඒක සමන්ගේ පැත්තෙන් ඉඳලා ඒකාකාරී කියලා. ඒක වෙලා තියෙන්නේ මං හිතන්නේ මේ පවතින ක්‍රමයේ ඇතුළේ ඉතින් අධ්‍යක්ෂකවරු කියන තමයි. මොකද ගන්න අධ්‍යක්ෂවරයා ගන්න නළුව හදන්න නෙමෙයිනේ. එයා බලන නළුව දිහා එයා ජනප්‍රියයි මේ චරිතේ. ඒකෙන්ම අරගෙන යනවා. ඒකෙන්ම අරගෙන යනවා. ඉතින් එයාට විවිධ චරිත හම්බ වෙනවා නම් එයා විවිධ චරිත නඟ පරිණි. බොහොම ස්තුතියි අයි රොෂාන් අයි. ඔව් බල්ලොත් එක්ක බෑකෙන්ද හමු වුණේ?
නෑ සමන්න මට මුල් කාලේ ටෙලි නාට්‍ය වලින් හම්බුනේ. ඇත්තට මිහිර මේ අවංක ප්‍රකාශනයක් කරන්න කැමති කොච්චර දක්ෂෙක් වුණත් දැන් අපි සමන් ගැන ඇගේ මස්ලක් කරනවනේ. හොඳ මිනිසෙක් නැත්තම් මන් නම් වටින්නේ නෑ මේ මාසයව. ඉතින් මේ ඔහුගේ මනුස්සකමට මගේ ලොකු ගෞරවයක් තියෙනවා. සහ මේ දේවල් වලින් ඔහුගේ මුලා මතක නොවේ මේ කියන්නේ වීදි නාට්‍ය වලින් ආපු එක තාමත් ඔහු ඒකට ගරු කරලා ඕනම වැඩක් තිබ්බොත් ඒකට මූලිකත්වයේ දෙනවා. ඉතින් පොතපත ඇසුර සම්බන්ධ එහෙම ගොඩක් දේවල් කාරණු කාරණා මම දැනගන්න උනන් සමන්ට කතා කරලා තමයි දැනගන්නේ. ඒ දැනුම සහ මේක ඇතුලේ ඉන්නවා විශාල දේශපාලනික වශයෙන් විශාල දැනුමක් තියෙන මේ සවිඥානිකෙක්. ඒකටත් මම විශාල වශයෙන් ගරු කරනවා. සහ මේ ඒකාකාරී චරිත ගැන ඔහු ඒකෙ මිදිච්චි සුදත් අයගේ ඊට පස්සේ නාලන් මින්ඩිස් මහත්තයාගේ නාට්‍යින් ජනප්‍රිය වුණා. ඊට පස්සේ බිනට් රට්ටායක මහත්මයාගේ චිත්‍රපටි එහෙම එහෙම ඒකේ විවිධ දේවල් තියෙනවා. ඉතින් ලංකාවේ නිර්මාණ කරන තඩුයි. ඉතින් මේ සමන් ගීට වඩා වැඩ ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මොහු මුදල් මත යැපෙන එහෙම නළුවෙක් නේ. මොකද මම ඒක සත්‍ය සිදුවීමක් මේ කියන්නේ මේක මම කියලා ඉවර කරන්න. අපි කොහේ හරි දුර නාට්‍යයක ඉන්න වෙලාවේ මේ දුරකතන වලට ආන්සර් කරන්නෙම හරිම අකමැති. ඒක පාවිච්චියක් නැහැ වගේ. හරිම අමාරු අල්ලගන්න. ඉතින් ඒක කෝල් එක මම ගත්තම මේ ඔහුට මේ ටෙල් නාට්‍යයේ විශාල මුදලක් කියන නාට්‍යයේ ඉතින් මේ සමන් මේ වැඩේ කරන්න මෙහෙමයි කිව්වම නෑ මචං මේ මම ටික දවසක් මේ පොතක් කියන්නේ එතකොට මේ පොත් මේ ෆෙස්ටිවල් එකේ තියෙන එක්සිබිෂන් තියෙන කාලෙ පොත් ටික ගන්න ඕනේ පොත් ටිකක් කියවගෙන ඉන්න ඕනේ ඒ කාලා ඊට පස්සේ එදා රෑමෙහ අනුරාධපුර නුත් එහා කොහරි වීදි නාට්‍ය මේකකට යනවා මේ මේ කිසිම මුදල් මේකක් බලන්න නැතුව එහෙම යනවා ඉතින් මං ගේ පිස්සුද මේ 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 වැඩක් ආනක් එහෙම එහෙම අතාරිනවා සෑහෙන වැඩ ප්‍රමාණයක් අතාරිනවා ඉතින් එහෙම නෙවෙයි ඌගේ මනුස්සකම මුල වීදි නාට්‍ය වල ඒ ඌ පටන් ගත්ත තැනට ඒ තියෙන ගෞරවය අනික ආටිස්ලා කෙරි හැම මනුස්සයෙකුට එහෙම තියෙන මේ ගුණාංගේ පාරක මනුස්සෙක් දැක්කත් හරිම ලෙන්ගතුයි. සහ විශාල වශයෙන් අර දේශපාලන දැක්මට මං ගරු කරනවා. මේ සමන් ඒ ගුණාක අය රසිකයන් එහෙම දකින්නේ නැහැ මොහු තුල ඉන්න ඒ දාර්ශනිකයා. ඒකට මම ඉතාමත්ම ගරු කරනවා. ඔව් සමන්. අපි අද ඔයාගෙන අඳුරේ දෙනකොට අපිට ඔයාගෙන තමයි ගොඩක් දේවල් අහන්න ලැබෙන්නේ. අපිට එකක් අහන්න ලැබුණා බේත් වලට තිබුණු සල්ලි ටික තමයි දුන්නේ. දැන් මෙතනින් අහන්න ලැබුණා ටෙලි නාට්‍යයක් ඇතරලා වීති නාට්‍යයකට යනවා. එතකොට ඒක ඇතුලේ විවිධ චරිත කරනවා. දැන් ඒක ඇත්තටම වෙන්නේ මෙහෙමයි දැන්. අපි වීදි නාට්‍යයට එනකොට මම කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් හතරගම සර් හරහා ඇතුළු කරන කාලය තුල සර්ත් එක්ක විශාල දෙයක් ලැබුණා. ඊට පස්සේ මං කිව්වා අර මුලින්ම කිව්ව මිත්‍රයන්ගේ අපේ අසර මට මිනිත්තුවක් දෙන්න අපි වෙලාව පොඩ්ඩක් බලලා ඉන්න. මම එක සැරේට නැගිටේ මොකද කියලා බලනවා ඇති. නෑ මේ වැඩසටහන හරියටම කරගෙන ආපු කෙනා අද මම මේ ටෙම්පරරි එකට ආවේ ආපු කෙනා බය වෙලා මේ වැඩසටහන දිගටම මට දෙයි කියලා මේ වැඩසටහනට දිගින් දිගටම කෝල්ස් ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් එයාව සම්බන්ධ කරගන්න හැදන්නේ. දුකයි කොහොමද සැපසනීප? ආයිවන් මේ සැපයි සනීපයි දෙකම තියෙනවා ඉතින්. මේ විශේෂයෙන් ආරස්තුන්ත කරනවා මේ වගේ පහසු වෙච්ච වෙලාවක සොඳුරු ආඥාව කරන්න ආවේගෙන කොහොමනත් ඉතින් මේ අපි ඉතින් කලා කටයුතු කරන ගමන් පොඩි පොඩි ක්‍රීඩා කටයුතු කරන්න යනවා යම් පොඩ්ඩයි කකුල් ඉස්සලා වැටෙනවා අපි ඉතින් කකුල් කැඩුනට ඉතින් කට කැඩිලා නැහැ නේද ඉතින් කතා කරනවා නෑ නෑ මම මේ ඉන්න කොටත් දැන් දීලා දැන් මේ පණිවිඩ දැන් අද මගේ දුරකතෙන් තමයි ඔක්කොම පණිවිඩ ඔක්කොම ලැබෙනවා මම ඔයාලටම හුවමාරු කරනවා නාට්‍ය තියෙන තැන් සහ නාට්‍යට අදාළ ප්‍රවෘත්ති ඉතින් අර මතක් කරා වගේ මතක් කරනවා අද මේ හොරණ ශ්‍රී පාලි අපේ මම අපි තුන්දෙනා අජිත් ලෝකයේ තුන්දෙනාම නිර්මාණය කරපු බාල සමාගම නාට්‍ය තිබ්බා නමුත් ඒ සංවිධායකවරුන් තමයි තිස්සෙන්දා අපිට මතක ඇති කෑගල්ලේ දර්ශනය තිබ්බා නමුත් ඒ සංවිධායකවරුන් කිසිම පැකිලීමකින් තොරව නාට්‍යකරුවන් වෙනුවෙන් ඒ වගේ කෙනෙක් තකරතක් දැක්ුණාම කල් දාලා වෙනත් දවසක නාට්‍ය කරමු කියන තැන විශේෂයෙන් අර හොරණ හෙට සංසදයේ තමයි හොරණ ශ්‍රී පාලි සංඝහලේදී මේ අද සංවිධානය කරේ ඒගොල්ලෝ අපිට 13 වෙනිදා බාල සමාගම එක කරනවා මේ දින මම හිතන්නේ පසුව දැනුම් දෙයි කොනතර සතුරිය අද සමන් සහ පිලිසැයලා හරි ආසයෙන් මම මේ බලන් ඉන්නවා වාට්ටුවල විශේෂයෙන්ම මේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝපලි තාමට විශේෂ ප්‍රතිකාර ලබා දෙන්නේ මේ මට මතක් කරන්න ඕන නිස්මන් රණසිංහ පණිඩියක් කියලා දෙනවා මම කියන්නද ඔව් කියන්නේ
ඔව් නිෂ්මන් අපේ මිත්‍රයා නිෂ්මන් අනසෙන් කියන්නේ අපේ ජාතිකතලයේ නාට්‍යකරුවා ඒ වගේම බන්ධනාගාර රැඳවියන්නේක පෞද්ගල සමයේ බොහොම විප්ලවකාරී වැඩක් කරපු සෙනියාසා වහලා නවා නාට්‍ය කරපු එලිකඩ බන්ධනාගාරයේ අයත් එක්ක මේ ඔහු අවුරුදු 10 17 දරුවන් වෙනින් බයෝක නාට්‍ය වැඩමුළුවක් පවත්වන කොට කරුණු හොයා ගන්න යන මිනිස්සුන්ට මගේ 29 වෙනිදා උදේ පටන් ගන්නවටට ඊට ඉස්සෙල්ලා තොරතුරු හොයා ගන්න මම හිතන්නේ කට්ටියට කොහෙන් හරි ලින්ක් එකක් අහුවෙ ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න ඔහු දක්ෂ නාට්‍යකරුවෙක් මේ මේ වගේ දැන් ඔය මන්ලා බිහි වුණා වගේ අනාගතයට නාට්‍යකරුවන් බිහි කරන ඉස්ස දිවේ ඒ වගේ මට කෙටියෙන් දෙන්න මේ වෙලාවේ ජයලාල් රෝහණ මිත්‍රයා ඒ වගේ කීපිකේ රත්නායක මිත්‍රයා ඒත් රෝහලේ මං වගේම අසනීප අසනීපසෝයෙන් ඉන්නවා ඉතින් උන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් ඉවසේ සිටිනවාද සියල්ලන්ටම මම අසනීපයේ අමතක කොට සුව පත්නවා සොඳුරු ආඥාවනේ එහෙනම් දුකයි ඔබටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ලබන සතියේ සොඳුරු ආඥාව මේ සොඳුරු අන්ධහරේ නිකුත් කරන්න ඔබට හැකියාව ශක්තිය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමදාම මට මේක කරන්න බැහැනේ ඒක නිසා බැහැනි ස්තුතියන්ත වෙනවා ප්‍රාර්ථනා කරනවා එතන මගේ දුරකතනේ පණිවිඩ වලින් සංස්කෘතාල් බලන්න ඇවිල්ලත් ගොඩක් අය අපෝ සැටල යන ඔය අයත් ඉන්න නිසා එහෙට හැමෝම ස්තුතියන්ත වෙනවා අපි දැන් අතට පණිවිඩ උදේ කිව්ව ගමන් ආරම්භෙච්චා දැන් මට දුරකතනේ මේ මේ නිමාඩු ලබා ගත්තේ බොහොම අමාරුවෙන් ITN එකේ කෝල් එක ගන්න මේ ඉතින් දැන් මේ වෙලාවේ මම හිතන සුබකම් ගලන් එනවනේ තාම මම ඉන්නේ හැදේ එනේ මහින්න පුළුවන් තත්ත්වේ නැහැ නමුත් මම ප්‍රාර්ථනා කරනවා ලබන සතියෙන්න පුළුවන් වේවි කියලා ඕකටත් ස්ටෑන්ඩ් බයි ඉන්න මට වැඩසටහන යන අතරේ සමන් කියනවා මම බලාපොරොත්තුෙන් හිටියේ දුකා වගේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් එක්ක මේ වැඩසටහන කරන්න ඇයි මිහිරෝ දැම්මේ කියලා ආපු වෙලාව ඉඳන් ඔයා ඔයා ප්‍රවීණ නැද්ද නෑ තාම එන ගමන් බෙවනි ස්තුති ඇත්තටම බොහොම ඇසු පිරුතෙන් ඇති බහුශෘතයෙක් මෙහෙවපු වැඩසටහන මම වගේ කෙනෙක් ආපු එක මට ලොකු වාසනාවක් මේ වෙලාවේ මේකට පෙනී සිටින අපි කතා කරගෙන හිටපු කාරණාව. ඇත්තටම අර මේ කවුද දුකක් වගේ රෝහල් වල ඉන්න සියලුම දෙනාට ඉක්මන සුවය අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ඇත්තටම වීදි නාට්‍යයේ අපි ගොඩාක් දේවල් ලබා ගත්තේ හතරගම සර් හරහා ආවා ඊට පස්සේ පොත්පත්යේ ඇසිර හැදීරීමත් එක්ක ඊළඟ එක තමයි අපේ වකවානුව අපි නාට්‍ය කලාවට එන වකවානුව අති බිහිසන යුගයක ඒ කියන්නේ 88 89 සමහර නාට්‍ය දර්ශන වලට අපි ගිහින් තිනවා ගාල් එහෙම කරන්න අපි යනකොට 18 දිනක් බූස පුච්චලා මරලා හිටියා අපි ඒකම ටවුන් එකේ කළා ටවුන් එකේ කළා විනාඩි ගානක් අතන් නම්ුණේ අපිට කිව්වා වහම පිට වෙන්න දෙමම යන්න කියලා හැකලා එතකොට ඒක සල්ලි තිබුණේ මට මතකයි බස් වල සින්දු කියලා සල්ලි ටික එක්කව කරගත්ත ටක් ගාලා අපි ඒකම මාරුණා කවුද ඇවිල්ලා කිව්වේ කියලා නෑ ඔගොල්ලෝ දැන් මෙතන ඉක්මනට මාරු වෙලා යන්න ඒ වගේ බොහොම දුෂ්කර ගමනක් අපේ තිබුණා ඒ අතර අපේ වීදි නාට්‍ය කණ්ඩායම හිටියේ පැරණි සමාජිකයෝ නිමල් අයියා දීපාණියක් අසුරංජී අතුළු සියලු සමාජිකයෝ අපි අතර අතරම කණ්ඩායමේ නොයෙක් ප්‍රශ්න ඇති වෙනවා කෑ ගන්නවා නමුත් මේ තාක් වෙනකන් මේක රඳවගෙන අපි යන්නේ මේ හැම දෙයකම වටපිටාව මට ලැබුණේ වීදි නාට්‍ය හරහා ඊට අමතරව මෑත කාලේ මේ සමන් අපි පොඩි ආයතන මේ බලලම කතා කරමු නේද දැන් අපිට මේ සූදානම් කරලා තියෙන විදියට නම් වෙසක් දැක්ම සූදානම් වෙනකම් මම කියන්නම් රවින්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ 2 දෙසැම්බර් 30 නාමල් මාලනි පුංචි තියටරේදී 2:30ට සහ 6:30ට 3:30ට සහ 6:30ට වේදිකා ගත වෙනවා ඒකත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ඒ වගේම අනිත් අජිත් මෙන්ඩිස් මහත්මයා අපිට අද දවසෙත් ගොඩක් සහයෝගය දක්වන අපේ හිතවතා අලුත් හොරෙක් ඕනෑ නාට්‍ය දෙසැම්බර් 29 පාදුක්ක සිරි පියරතන විදුහල් පරිශ්‍රයේදී තියෙනවා ඒකත් 6:30 දර්ශනයක් තමයි අපිට බලන්න අවස්ථාව තියෙන්නේ අපි සූදානම්ද බලන්න සඳවාසුදු වැලි පිවිතුරු බඳවාරන් දද විසතරු සිටුවා සඳවා සුදු වැලි පිවිතුරු
තුරු තව වාදනු කුරිසිතුරු වරණැස් නුවර සිට උදේ නිනම් නුවරට පුරා බඩු ගැල් පිට රැගෙන ගිය වෙලෙඳු වෙලදා වෙසක් පොසොන් බලන්න. වෙසක් පොසොන් කාලෙනවා. රඟබ ගිරියෙන් පැනේ නිතරද කාලෙනවා. මෙව්වා තමයි නියම වෙසක්. මෙව්වා තමයි නියම වෙසක්. හා 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 මේ බලන්න. හා 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 මේ බලන්න. පාවැනි බෙලෙන්දා වර වර ළඟට කැන්දා දුකුසත කුමන්දා අසන නිරිදෝ වෙන කොහින්දා ඇරපිය රුසිය දොර මාළු කඩේ ජෙමමම ඇරපිය රුසිය දොර මාළු කඩේ ජෙමමම රතිඤ්ඤ පත්තු කර ගණ්ඩර පංකොදොර රතිඤ්ඤ පත්තු කර ගණ්ඩර පංකොදොර සත්‍යයක් මනාති පාත් අත්තකම අපි හිඟන්නද බං? අපි ඉල්ලපු දෙයක් නෑ බං. ඒත් අපි නිකම්ම නිකන් හිඟන්න ඔය. තාත්තේ වෙසක් පොසොන් එකට නිකම් බලන්න දේවල් නැද්ද? මොකෑවන්න ඇත්තේ? ඔය ඕන තරම් දේවල් තියෙන්නේ. දන්සැල් තියෙනවා. කූඩු තියෙනවා. තොරන් තියෙනවා. තව කොච්චර දේවල් තියෙනවා? ඒකෙන් බං අතන තත්කයිද ඉන්නේ වලංග යන්න. ආ අපි කහට දාන්සල්ට ගිහිල්ලා කහට එක බීලම යමු. කොකිත් දාන්සල්ට ගිහිල්ලා කොකිත් එක කාලම යමු. කහට කාලා කොකිස් බීලා කහට කාලා කොකිස් බීලා අත අලුන් වලත් දනවා නේ බං. බේරාලුන්ගේ මූණු වල නැහැ. කොහොමත් උන්ට වැරදිලා හිටපන්කෝ බං ඕක හරියට කියන්න කහට කාල කොකිස් බීල කහට කාල කොකිස් ඒ පාර බොලක් බලක් දෙනවනේ අපි ඉතින් වැඩි හිටියෝනේ ගොල්ලෝ අපිට පොඩ්ඩක් වරදිනවනේ අන්න බලපන් මං කියනවා හරියට හොඳ කොකිස් බීල කහට කහට බීලා කොකිස් කාලා අපි යනවා වෙතත් පොසොන් බලන්න අන්න තාත්ත යල බලන්න මේ සොඳුරු ආඥාව සමන් හේමරත්න වෙනුවෙන් නිකුත් කරන අඬහැරය අපි එක්ක ඉන්නවා අජිත් මෙන්ඩිස් මහත්මයා අපේ ඉන්න බොහොම වටිනා පිටපත් රචකයෙක් අපි බොහොම අගය කරන ඔබතුමාගේ නිර්මාණ අපිටත් අවස්ථාව ලැබිලා තියෙන රංගපාන්න ඉතින් අපි කතා කරමු සමන් ගැන සමන් නළුවෙක් වුණාට සමන් මට මුණ ගැහෙන්නේ නළුවෙක් හැටද නෙවෙයි ආ දුම්රේ මගේ කියලා සමන් රජු විතරාලේ රැකියාවට යනවා මමත් කෝච්චිය දෙන්න එක දුම්රිය යනවා උතරා මට මුණ ගැහෙනවා ඊළඟට එහෙම හිතවත්කමක් ගොඩ නැගෙනවා නමුත් පසු කාලෙදි සමන් මගේ නිර්මාණ කාරණාවට එකතු වෙනවා මගේ කැමරාස්ති නාට්‍යයට සමන් වෙනවා අන් සමන්ට රිහසල් කරගෙන යනකොට ටික දවසකදී අර කපු ඔපරේෂන් එකේ කරන කපු කම්බියයින් කරන සිද්ධර සමන් ඉවත් වුණා නමුත් ඊළඟට මගේ අලුත් ප්‍රොජෙක්ට් වල නැති සහ දන්නම් බෑ දෙන්න සමන් සමන්
මගේ නාට්‍ය නිර්මාණ ජීවිතේ වැඩිම ගැටලුව පුදුමයි. ඔව්. අර නිර්මාණ කරනකොට කියන්නේ ඔබ සමන්තයන්ගේ ගමන සංගය. මට මිනිත්තුවක් දෙන්න පොඩ්ඩක් කතා කරන්න. එහෙම මට හිතුණා කුමාරිගිනුත් තාන්න අපේ රොයින රංගන ශිල්පිනිය ඔයාටත් ඒ විදිහට තියෙනවද කතන්දරයක් යත් එක රංගපාන්නේ ගොඩාක් ගැටුම් තියෙන එහෙම ඔව් සමහර වෙලාවට දැන් අපි රිහර්සල් කරලානේ කරන්නේ සමන්න යන රිහර්සල් එකෙන් පිට පිටපතනුත් පිට වෙන මොනවදෝ දේවල් කියනවා ඉතින් අපි අමාරු වෙටිලා හෙට යනවා මෙහෙට යනවා ඒ වගේ සිද්ධීන් වෙනවා ඊට පස්සේ අජිත් සෑගෙන් බැනුනුත් තානවා සමහර වෙලාවට එහෙම පොඩි පොඩි ගැටුම් එක තමයි ගැටුම් තියෙනවා ඊට පස්සේ හරි සුන්දර මිනිස්සේ ඒ ගැටෙන නිසාද සුන්දර නිර්මාණ කාරණා විතරයි ඉතින් හැදි කරලා සේවමු කුදු ඔලගොත් නෑ ගැටලු තියෙනවා නම් ඔය ඉතින් කියාගෙන ආපු කාරණාව ඔව් ඒ වගේ තමයි සමන් එහෙම මම උදේට ගන්න ආට්ටික් තියෙනවා නම් මම පහටද මන්න කිව්වා සමන්ට කෝල් කරන්න සමානේ පුළුද්ද ගන්න සමානේ ආනේට එලාද යන්න බැරි වෙන ප්‍රශ්න තියෙනවා ඒ වගේම තමයි දැන් සමහර එක දවසක් අපි නාට්‍ය දර්ශනය දින වෙලා සමන් මාව බස්සර සමන් කියනවා අනේ මිනිත්තුවක් දෙන්න මෙහෙමම අපේ මේ අලුත් හොරෙක් ඕනේ දර්ශනය මේ පොඩි කොටසක් නරඹලාම අපි කතා කරමු සමාවෙල අජිත් අයි අපි පටන් ගමු ඔබට කියන්න ලේකම්තුමා පූජනීය ඌත් අකලංක ඌත් නෑබුල් ප්‍රේම සම්බන්ධතා හතකට ෆුල් ස්ටොප් එක ගියා තමයි මම ඔය සක්‍රවට්ටමට කරගෙන ඈ අනිත් කොහොමද දන්නවනේ මම මේ කාලේ නම් මේ දෙමෝපියන්ගේ වචනයට පිටින් යන එකෙක් නෙමෙයි කියලා ආ ඒක සර් ඉතින් මේ මුළු රටම දන්නවනේ ඉතින් ඔය අම්මලා තාත්තලාගේ වචනේ අහක දාන්න බැරි හින්දා මමත් ගියා මේකියෝ බලන්න මේකි මේ අතෙන් කෝලි කුට්ටු ඇවරියෙක් මේ අතෙන් අලුව පීරිසියකුයි අරගෙන ලේකම්තුමා මෙහෙම එනවා පෑදි පෑදි නැලවි නැලවි හරියට නිකන් අලු කෙහෙල් දැල්ලක් වගේ මම ඉතින් ඔය අලුව කෑල්ලක් එහෙම අර මොක කන ගමන් දන්නවනේ අර අර FM ජනලුලින් ඉන්න කෙල්ලෝ ඉන්නේ ඒ වගේ ඔය තොරතෝ ජනතු මම කියෝගන 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 යනවා ඒකි වගේ වගක් නැතුව කකුලේ මාපට ඇඟිල්ලේ මෙහෙම ටයිල් එක හරනවා මෙහෙම මෙහෙම හරනවා උඹට කියන්න ලේකම්තුමා මේකි බිම් බලාගෙන මෙහෙම ටයිල් එක හරන ගමන් අනේ අම්මේ පූස් පැටියෙක් වගේ පුරු පුරු ගානවා බං නැද්ද කිනිති ඉතින් කියන්නේ මේ අපි ලැජ්ජා බයට හැදිච්ච උන් නෙවෙයිනේ මේක දන්නවනේ මේකත් මේ මුළු රටම දන්නවනේ මම ගියා හැමීතේවි ගාවට ගිහින් ඇල්ලුව එක මෙම වම් අත මේක මගේ අතේ මේ කොම්බි අතද මං ඇල්ලුව එක කියත් මෙච්චර වෙලා මුණ දිහා නොබලපු මේක එක පාට මගෙන් අහනවා කවද්ද අපි බඳින්නේ ඔව් ඒ කියේ බෑ ඒක ඉත හොයාගන්න බැරි වෙන්නේ නැත්නම් කවුද මගේ දෙකොන රත් වුණා හතර කොනෙන් දාඩිය දැම්මා ආයෙත්ින් ගෑනුන්ට සෙකන්ඩ් වෙන්න බෑනේ සුමාන තුනෙන් කසාද බෑන අයියෝ මදි මදි සර් කටි තුනෙන් පුළුවන් ද ගෑණියෙකුට පිරිමියෙක් තේරුම් ගන්න පිරිමියෙකුට ගෑණියෙක්ව තේරුම් ගන්න අඩුම ගාන සේත මාස 3ක් එහෙම නැත්නම් දින 52ක් 3ක් වගේවත් ඉන්න තිබුණා ඔව් ඉන්න තිබුණා එහෙම වුණා නම් ඒක කකුලේ මාපට ඇගිල්ලෙන් සාලේ නැද්ද හාරනවා ලින්දා ඒ මොනවා වුණා සර් උස්මහත් විච්ච ළමයි දෙන්නෙක් ඉන්නේ තේ ඔය දික්කසාදේ කල් දාන්න බැයිද එහෙම නැත්නම් ඔය විසිරුවා හැරීම කල් දාන්න බැයිද පවුල උන් දෙන්න හින්දා තමයි බම් මම මෙච්චර හරි කල් ඉවසුනේ උඹට කියන්න මේකි මට මෙච්චර කාලයක් ආදරය කළා නැහැ මේකි මට තනි කරම කරලා තියෙන බොරුව මම එක දවසක් දෙකක් දාගෙන ඉන්නකොට මම ගියායි කියලා මම ගිහලා වා දානේ ඔයා මාර කොච්චරක් ආදරේද එහෙම ඇහුවම මේකි මට කියනවා ඔයා මට කොච්චරක් ආදරේද ඒ තරම් ඉතින් මමත් ඔයාට ආදරේ ඔන්න බලපන් ඉතින් මේකි මට එක ඩිංගක් ආදරේ කළා නෑ එක ඩිංගක් මේකි බොරුව කරලා තියෙන්නේ බොරුව ඕකී ඉන්නා නේද සර් ඕකී මහා කත්ත කල්ලා ටික මෙත්ත පිත්තල ගෑනි සර් මන් දන්නේ නැද ඕක කියන්නේ කවුද අපි මේ අර සර් මේ මං කියාර කේල් දැල්න වගේ බලන්න ගිහින් අලු අහලාගෙන ඔව් බලන්න ගිහින් මැඩම් මැඩම් සර් මැඩම් මගේ ගෑයිට මම් බැන්නට කොහොමද ඉන්නපා පව් අහිංසකෙකි
මගේ ජීවිතේදී නන්නත් අරල කෙලලා ගියා ඒක වෙනම දෙයක්. උඹ බලින්න බා. ඕකේ අනිකන සර් මට සිද්ධ වුණේ. නන්නත් අර වෙලා බොහොම ජොලියේ හිටිය මගේ ජීවිතේ කසාද බැන්දට පවුල් වුණා. ඒක කසාද බැන්දට පස්සේ පවුල් වුණා. ආ ඒ කියන්නේ සර් ගෑනිගේ හත්ත මුරුත්තම අපේ ගෙදරට ඩවුන්ලෝඩ් වුණා. ඕන නැන්ද මාගේ නේද? ඉතින් බලපන්නේ මොන තරම් කට්ට කෛරා ටික වෙට්ට පිත්තල ගෑණියක්ද කියලා. කායිද සර්ගේ? නෑ උඹේගේ. සර් නෑ මට ජාන්න මම බලන්න කමන්න සර් බයින්න බාරේ. හා 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 මම නේ මට කියපද මාකට් එකේ සුගර් වල මිල කොහොම? 92යි. ආ පොඩි අපි බලයි 112යි. ආ ඔව් රොහාන් විජේතුන් ගත් එක්ක ඔය ඉදිරිපත් කරේ අලුත් හොරෙක් නාට්‍ය දර්ශනයේ කොටස් අපි කතා කරගෙන ඉඳලා හදිසියෙම තමයි අපි ගියේ දර්ශනය බලන්න හිතුණා නැත්තම් දර්ශනයේ කොටසක් බලන්න හම්බ වෙන්නේ නැහැ නේ අපේ ප්‍රේක්ෂකයෝ බොහොම ආසාවෙන් මේ වැඩසටහන බලන්නෙත් නාට්‍යමය කොටස් දකින්න පුළුවන් මේ වගේ සොඳුරු කලාකරුවෝ හමු වෙන්න පුළුවන් වැඩසටහන මේක නිසා ඉතින් අපි කතා කරගෙන ගිහපු තැනින් පටන් ගමු ඔව් මේමයි සමන් නළුවෙක් හැටියට ඇත්තටම හරිම සුන්දර මිනිසෙක් හරිම සුන්දර මිනිසෙක් ඒ වගේම හොඳ ගුණාංග තියෙනවා මොකද මට මතකයි හුඟක් වෙලාට දැන් නාට්‍ය දර්ශනයක් අසාර්ථක වුණොත් එහෙම මුලින්ම තමුන්ගේ පඩිපත ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් ආව කියලා කෙලිම ආවිල්ලා කියන අයියේ අද මගේ සල්ලි එපා මොකද අපි එයාට තේරෙනවා දැන් මේක ඒ වගේම පොඩි ජනතාවාදී මිනිස්සෙක් මොකද එයා මං හිතන්නේ වීදි නාට්‍යකරුවෙක් හැටියට ඉතිහාසයේ ඉඳලාම අදටත් පවතින පුද්ගලෙක් කෙනෙකුට එහෙම පවතින්න හරි අමාරුයි මොකද එහෙම පවතින්න නම් මේ ක්‍රමය ඇතුලේ පවතින්න නම් බොහෝ දේවල් කැප කරන්න පුළුවන් වෙනවා ඉතින් එහෙම කැප කරන්න පුළුවන් පුද්ගලයෙක් නිසා තමයි සමන්ට ඒක කරගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ හැබැයි ඉතින් සමන්න පොඩ්ඩක් අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඕනේ ඉන්න ඕනේ මොකද ඒක එක දවසක් දැන් මාව රෑ 10ට විතර බස්සලා මොකද සමන් තමයි මාව බස්සන්නේ මගේ ගෙදරට මේ ප්‍රධාන පාරෙන් ඔය තව මීටර 5ක් ඉදිරියට යන්න තියෙන හැබැයි සමන්ට ඕන මාව ගේට්ටු ගාවින් බස්සන්නේ ඊළඟට බොහොම අමාරුන් ආයෙ හරෝගෙන ඉතින් මම කොච්චරකවත් අහන්නේ නැහැ එකට දෙකටවත් බස්සනවා කියලා ඊළඟට ඉතින් ගෙදර ගියා රෑ කහමාට විතර මට සමන්ගේ නෝන කතා කරලා කියනවා මේ අජිත් අයියේ අපි සමන් ආවෙ නැහැ නේද දැන් මම දන්න පය දෙක මිනිහට ගෙදර යන්න පුළුවන් මිනිත්තු 15ක් ඇති දැන් පය දෙකකින් මිනිස්සු ගෙදර ගිහලා නැහැ පස්සේදී මොකද උදේ මං කෝල් කරන මොකද නිසා මන්නේ නෑ අයියේ ගේ හරියට යනකොට මං නිදිමතක් ආවා ගේ පේනතර මං කාර් එක නිදි ගත්තා ඒ වගේ වැඩ කරනවා මොකද හමාරට උදේ 5ට විතර ගියා කියන්නකෝ ගෙදර යන්න ඇතුළ ලෙල්ලමට ගිහලා මාළු ගේට මාළු වරන් ඒක නෑ යන්න බෙදලා 8 9 විතර ගෙදර යනවා ඉතින් අන්න ඒ වගේ මිනිස්සේ මම කියන්නේ ඒ වගේ වෙන නාට්‍යකරුවෙක්ගෙන් එහාට ගිය සුන්දර මිනිස්සෙක් වෙන ක්වොලිටිස් තියෙන මිනිස්සෙක් අපිට කියන්න දැන් පිටපත් රචකයෙක් හැටියට දැන් නිර්මාණ කරද්දී ඔබ පිටපත් ලියද්දී ඔබේ ඔළුවට වුණ ඉතින් මෙන්න හේතුවක් තියෙනවනේ නාට්‍ය දෙකම ඉඳන් එකකද තුනකද වැඩ කරා දෙක තුනක වැඩ කරා නමුත් පළවෙනි නාට්‍ය සමන්ට අර කකුල ඇස්සෙනේ පිනිසා ගන්න ඉන්න බැරුණා අනිත් දෙකට මාත් එක වැඩ කරා මෙහෙමයි ඉතින් මම කියන්නේ සමන්ලා ඉන්නෙත් වේදිකාව එකයි එක්කෙනයි ඔව් ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම සමන්ට ගැලපෙන චරිතයක් ලියනවා නම් ඒකට සමන්වම ගන්න සිද්ධ වෙනවා. මොකද ඒකට සාමාන්‍ය සමන් ඉෂ්ට කරන අනිත් එක සමන්ට ලොකු හැදෑරීමක් තියෙන වැඩේ පටන් ගත්තාම පිටපතත් එක්කලා ඒක තමයි මාතේ ගැටෙන්නේ. ඔව්. නෑ මේක හිම නෙමෙයි මේක මෙහෙම නෙමෙයි කියලා ලොකු ප්‍රශ්න එනවා අපි දෙන්නත්. අමාරුලට පිටපත පොලේ ගහලා මම යනවා නෑ ආයේ අදින යාළු වෙනවා ඉතින්. ආයෙත් දවට ඊටත් කියලා නිර්මාණ සටන. නිර්මාණ සටන. මොකද හැම දෙයක්ම වෙන්නේ නිර්මාණයත් එක්ක නිර්මාණයේ වෙනුවෙන් තමයි ඒක අනුදිනව කරන්නේ. ඒක නිසා ඒ කියන්නේ සමන් තමුන්ට දෙන චරිතය අවබෝධ කරගෙන ඒ පිළිබඳ අවදානෙන් ඒ වැඩේ කරනවා හැබැයි අපි අවදානෙන් හිටුවා මං නැගහන කොස්ටියුම් එක ගෙනාවත් ඒක ඒවා අමතක වෙනවා ඒක නිර්මාණයේ මතක තිබුණාට සමානලට අනුශාංගික කර්ම මතක වෙනවා මතක වෙන්න පුළුවන් කුමාරි අපිට කියන්නකෝ ඔයාටත් සමන් ගැන කියන්න තියෙන කාරණාව ඔව් ඇත්තටම අයියේ මට සමන්ණයි හම්බෙන්නේ අලුත් හොරෙක් නාට්‍යයේ මේ මම සමන්ණයගේ මේ සෙනෙහවන්තු නාට්‍යෙම හරිම ආදරණීය චරිතයක් මං හරි කැමති නළුවේ දීලසේන කියන චරිතයට අපි හරි ආදරේ කළා ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේකත් එක මට පළවෙනි වතාවට සමන්ණයව දකින්න සහ රංගපාන්න හම්බෙන පළවෙනි නාට්‍යය තමයි අලුත් හොරෙක් මම ඉතින් හරි සතුටුයි විජේ නන්දසිරි සමන් හේමරත්න රොෂාන් පිලපිටිය අපි තමයි මේ නාට්‍යයේ මිහිරි අපි තමයි අලුත් හොරෙක් පටන් ගත්තේ ඉතින් ඒකත් එක පළවෙනි දවසේ ඉඳලා හම්බෙච්ච සුන්දර මිනිස්සෙක්. අපි දෙන්න හරි ලොකු යාළුකමක් ඇති කරගත්තා ඒක ඇතුළේදී. මේ ඒකත් එක මට මොනව හරි නිර්මාණයකට කතා කළා මම සමන්ණයට කෝල් කරලා අහනවා අයියේ මෙහෙම වැඩකට කතා කරනවා මොකද කියන්නේ මම බාර ගන්නද? ඉතින් ඒක හරි සාවධානව අහගෙන ඉඳලා මේ නිර්මාණයේ පරණ නිර්මාණයක් නම් ඒකේ වෙච්ච දේවල් කෙරෙච්ච දේවල් නංගි මේක මෙහෙම දෙයක් ඔයා බාර ගන්න අත්හරින්න එපා වඩ පුළුවන්. එහෙම ශක්තියක් දෙන එහෙම හොඳ ගතිගුණ තියෙන හොඳ මිනිස්සෙක්. ඔව් කුමාර සේනාරත්න බොහොම ස්තුතියි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතෙනවා සොඳුරු ආඥාවෙන්.
ඌ එළියට වැඩියද කියලා බලහල්ලාකෝ අම්මෝ. මේ ඌණා වැඩියා. මේක තාම වනනවා මේ. ඒ වැඩියා මෙහෙ වරේ. අනේ සර් අරුණා ලොකේ කුණාට මී ගොරෙක් සර්. ඒකට මෙලෝ මගුලක් තේරෙන්නේ. මම බයිබලා සර් මේක දැක්ක ගමන් අරු මොන මගුල තෝ කැන්දයිද? මේ අපි කතා කරේ සර් මේ ඊළඟ වෙදක් එකට හරක් හොයා ගන්න මේ එලා හරක්ම බැරුව ගියොත් මී හරක් හරි අරගෙන පිනට යවමු කියලා. එමතුමා සිවුරු ඇරියද? කොයි පැත්තෙන්ද වැඩි? ආ එතුමා කරලා තියෙන පින් මහිමේ අනුව වර්ධි බලෙන් තමයි වැඩි. වර්ධි යකෝ මම මූටනේ හතර ගාන දාලා වැඳ වැටුනේ තමුසෙලා තමුසලා මගේ දැත් ශක්තිමත් කරන්නයි කියලා ආවට මම දන්නවා තමුසලාවේ තමුසලාගේ පවුල් සංවර්ධනය කරගන්නයි පයි යට ගැස ගන්නයි නඩු හබ වලින් ගැලවෙන්නයි කියලා. අදින් පස්සේ තමා ඉතා ප්‍රවේශමෙන් වැඩ කරත් හොඳයි. රටම අන්දර මා වැන්දුවට තමුසර දෙන්න ඕන දඬුවම තීරණය කරන්න මම තමුසටම අවස්ථාව දෙනවා. ලේකම් ඔබ කියපන් විශ්වාසයේ කඩගිරීමේ වර්ධක දෙන්න තියෙන සුදුසුම දඬුවම මොකද්ද කියලා. අනේ සර් මම ගම ඝාතනයට විරුද්ධයි. හැබැයි සර් මේ වගේ වැරද්දක් රජ කාලෙහෙම කළා නම් එල්ලලහම ගහන්න. ඔබ දන්නද මගුලෝ පිටම අනේ තෝ පීදෙන් නැතු හිටුකෝ. අනිත් එක සර් ඒවා රජ කාලෙදී අදට වරන්ුනේ. අනිත් එක සර් ජනාධිපති සමාව කියලා හිකුත් ඒවානේ සර්ලා හතරට පළලා කොන් හතර මෙල්ලන් දාන උන්ට ජනාධිපති සමාව දීලා තියෙනවා සර්. මෙන්න මෙයා හිංසකයා අතල්ලා බලන්න සර්. හරි හරි සමාව දෙන්න නොදෙන එක මගේ වැඩක්. මූට දෙන්න සුදුසුම දඬුවම මොකද්ද කියපන්. නරකද සර්. මේ සංස්කෘතික ඇමතික මොකක් එකක් දුන්නු? අනේ පාස ඒකේ පාස සංස්කෘතිය. සංස්කෘතිය කියන්නේ විස්කිරින්නක් වගේ කන්න මූට දීලා දාන දුන හපහප ඉන්න. සර් මේ ඔන්නෝ සර් මාව ඇමරිකාවට හරි ඕස්ට්‍රේලියාවට හරි පිටුවහල් කරලා දාන්න සර්. මේ අරි එහෙමනම් සර් මෙහෙමයි කා ඔෆිස් එකක් තිබුණා දුන්නාට කමන්නේ නැහැ සර් ඔය ලැට් එකක් ඉස්සරහා මේසෙකුයි පුටුවක් දාලා හරි කමන්නේ නැහැ කලාකරුවන්ගේ සුබ සාධනීය උදසා ජනාධිපති ජේෂ්ඨ උපදේශක නතුරා ක ඉරිදා උදෑසන ITN රූපවාහිනියෙන් ඔබ බලන ඒ වගේම ඉරිදා සවස 7ට ITN FM තුලින් අහන සොඳුරු ආඥාව මතක් කරන්න ඕන තව එක කාරණාවක් උදේනි නදීකා එයාගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණී හීන හොයන විෂේකාරියෝ දෙසැම්බර් 28 කොළඹ නවනගර ශාලාවේදී තිනුන ඒකත් බලන්න කියලා ආරාධනා කරමින් අපිට කියන්නක සමන් කවුද මේ ගමනේ ඔබට හමු වුණු අය ඔබට මතක් කළ යුතු අය ඇත්තට මගේ ගමනේ මුල ආරම්භක තමයි අතම හතුරුගමසේ තමයි මගේ මූලික ගුරුවරයා ඊට අමතරව දීපණියක් කළා අපි අත්තේ විදිනාට කණ්ඩායම ඊට පසුව මට හමු වෙන මගේ මහින්ද මස්සෙඹුල එතකොට තිලක් නන්දන හිට්ටිආරච්චි මගේ රංගන ජීවිතේ වෙනත් දැත්තක කඩේමකට මාව ඩිරෙක්ටර් ඒ වගේම තිලක් විසින් රචනා කරපු නාට්‍යයක් මට දීලා තියෙන ලැබන අවුරුද්දේ ඒක නාට්‍ය වේදිකා ගත ගන්නවා ශිෂ්ටාචාරයේ අවසාන මිනිසා කියලා ඒ නාට්‍ය ලැබන අවුරුද්දේ කරනවා මේ ඩියුට් සීමාල් ඒ නාට්‍ය සංගීතායක ඒ වගේම මේ තාක් වෙනකන් මාත් එක්ක හිටිය මගේ සියලු මිත්‍රයෝ මම හිතන්නේ බොහොම අවංක පිරිසක් මාත් එක්ක හිටියා මම ඒ සියලු දෙනා නම් වශයෙන් මතක් කරන්න බෑ ඒ වගේම මේ ඇත්තටම අලුත්තරේ නාට්‍ය ගත්තා මේ නාට්‍ය බොහොම ඉල්ලමින් පවතින නාට්‍යයක් මම හිතන්නේ මේ 29ක් තියෙනවානේ දර්ශන කීපයක් තියෙනවා මම හිතන්නේ ඉතාම අඩු කාලයක් තුලදී වැඩිම දර්ශන ප්‍රමාණයක් ඉතා ඉක්මනින් ගිය නාට්‍යයක් දැනටත් ඒ ඉල්ලුම තියෙනවා
මේ ඒකම සහ මේ අපේ අලුතෙන් ආදිත්‍ය නාට්‍යයක් කළා මේ හදන්නම බෑ ඒ නාට්‍යය ඒ වගේම මාතක බොහොම සොඳුරු විදිහට මේ අතකාලින වැඩ කරන ආදිත්‍ය අයියා අතන අපි අතර ඉන්න ඔව් ඔබට හමු වෙලා ගිහින් සමන්ට හමු වෙලා තියෙන පිරිස ගත්තොත් දීපාණියක් කළා නිහාල් සුරංජිත් අජිත් මෙන්දිස් වගේ මේ සියලුම කලාකරුවෝ ඔබ වෙනුවෙන් පැමිණියේ ඔබ බොහොම ඔබගේ ගමන බොහොම ලස්සනයි අපි සුභපතනවා ඔබට තව තවත් ඉදිරියේ තවත් නිර්මාණ කටයුතු වලට දායක වෙන්න ඒ වගේම මේ ගමම ප්‍රාර්ථනා කරන අපේ වසන්ත දුක්ගන්නාරාල ප්‍රවීණ මාධ්‍යවේදියාට ඉක්මනටම සුව වෙලා ලබන සතියේ ඉඳන් මේ සොඳුරු අඬහැරිය ඔබේ අඬහැරීම ඔබේ හඬින්ම කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩ කටයුත් අපිට අවසන් කරන්න වෙනවා සමන් මම හිතන්නේ නාට්‍ය ගීතයකින් තමයි අපිට මේක අවසන් කරන්න අවස්ථාව තියෙන ආරාධනා කරනවා හදන්නම් බෑ ගීතේ මේ නාට්‍ය ගීත දර්ශනයකින් තමයි අපි අවසන් කරන්නේ ලබන සතියේත් අපි අනිවාර්යයෙන්ම හමු වෙනවා එදාට අපිට දුක්ගන්නාරාලගේ හඬින්ම මේක ඔහුගේ රූපයෙන්ම බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සමන්තත් අජිත් අයියටත් සියලු දෙනාට ස්තුති මේ සොඳුරු ආඥාව රතේ චින් 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 චින රතිඤ්ඤා චින රතේ චින් 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 චින රතිඤ්ඤා චින රතින් ආ චින රතිඤ්ඤා චින රතින් ආ චින රතිඤ්ඤා චින බබාලා සතු රතිඤ්ඤා හේ Lankapure lan 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 Lanka babala Lan 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 Lankapure Lanka babala Lanka babala China ratinya Lanka babala China ratinya Kate damala China rate hen chau chau China velenda China rate hen chau chau China velenda China velenda la beta denya China velenda